ආයුබෝවන් සාම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් ඔබට ගිය ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ ජාතික රූපවාහිනියේ ජාතික මෙහෙවර මීට් ද මිනිස්ටර් වැඩසටහනට ඔබ සියලු දෙනා බොහොමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. මීට් ද මිනිස්ටර් වැඩසටහන ජාතික රූපවාහිනියේ සේවයක් හැටියට අපි ක්‍රියාත්මක කරන්නේ මේ රටේ පුරවැසියන්ට තමාගේ ජීවිතයේ දැවෙන ප්‍රශ්න, මේ රටේ ජාතික ගැටලු කෙලින්ම ජනතා නියෝජිතයන්ට යොමු කිරීමේ වේදිකාව නිර්මාණය කිරීමටයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කියන්නේ මේ රටේ හොඳුනාරටිය වගේ සියලුම ක්ෂේත්‍ර රඳා පවතින ක්ෂේත්‍රයක්. දැන් ඒ ක්ෂේත්‍රය අපි දන්නවා අනුරාධපුර යුගයේ සිටම මේ රටේ විශිෂ්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයක් තිබුණා. ඒත් එක්කම අපි දන්නවා මේ රටේ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ලංකාව විතරක් නෙමේ පිටරට පවා කතාබහට ලක් වෙන, ඒත් එක්කම පිටරට පවා විවිධ ආකාරයෙන් ආදර්ශයට ගන්න සෞඛ්‍ය ක්ෂේත්‍රය. ඉතින් මීට් ද මිනිස්ටර් අද වැඩසටහන අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගැනයි. ඒ වැඩසටහනට අපි බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්න ලබනවා ගරු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා. අයිබෝන් අමතුමා, මීට් ද මිනිස්ටර් කියන්නේ නවම ආකාරයක වැඩසටහනක්. සාමාන්‍යයෙන් ජනතාවට දෛනිකව අමාත්‍යවරු මුණ ගැහෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම අමාත්‍යවරුන් ඔවුන් ජනතාවට ලබා දෙන පොරොන්දු වලට යම්කිසි වගකීමකට ලක් කිරීමට අවස්ථාවක් උදා වෙන්නේ බොහොම කලාතුරකින්. ඒ අවස්ථාව ලබා දීමට ජනතාවගේ දේශපාලන පක්ෂය මොකක් වුණත්, ආගම මොකක් වුණත්, පදිංචි දිස්ත්‍රික්කෙ මොකක් වුණත් මොන විදිහක මතයක් දරුවත් ඔවුන්ට අද අවස්ථාව ජාතික රූපවාහිනිය සූදානම් කර තිබෙනවා ඔබතුමාට කෙලින්ම ඒ ගැටළු යොමු කරන්නට. ඉතින් අපි මේ අවස්ථාවේදී සූදානම් ජනතාවගේ ප්‍රශ්න ඔබතුමාට යොමු කරන්න අපි වේදිකාව විවෘත කරනවා. මේ අවස්ථාවේදී ගරු අමාත්‍යතුමාට ප්‍රශ්නයක් යොමු කරන්න. වෛද්‍යවරු බොහෝ වෙලාවට වර්ජනවලට නිරත වෙනවා. මෙලෙස ඔවුන් රෝගී ජනතාව ප්‍රාණකරුවන් විදිහට තියාගෙන වර්ජනය විඵල නිරත වෙන්නේ. එතරම් ඔවුන්ට සදාචාරත්මය අයිතියක් නෑ ඇමතිතුමා. ඉතින් සෞඛ්‍ය ඇමතිතුමා විදිහට ඔබතුමා ඉතිකින් දිගටම මෙම වර්ජනය කරන වෛද්‍යවරුන් ජනතාව ප්‍රාණපකරුවන් ලෙස තියාගන්න ඉඩ දෙනවද? දැන් මෙහෙමයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොහෝ වෘත්ති සමිති පුරුදු වෙලා තියෙන්නේ මුලින්ම වැඩ වර්ජනය ආරම්භ කළා තමයි ඉල්ලීම් ඉදිරිපත් කරන්නට. ඒ වගේ තත්ත්වයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ වර්ජනය හුඟක් බලයක් පැවැත්වෙනවා. මොකද මිනිසුන්ගේ ජීවිත, ඇත්තටම මිනිසුන්ගේ ජීවිත තමයි ඒගොල්ලෝ බිල්ලට දීලා තමයි මේ වර්ජනය කරන්නේ. එතකොට ඒගොල්ලෝ සාර්ථකයි කියලා කියන්නේ මොකද, කොච්චර මිනිස්සු මැරුණාද කියන එක උඩ. එතකොට එහෙම නැත්තම් මිනිස්සු කොච්චර මේ මැරෙන්න මැරීමට තැත්තුණාද කියලා. ඒක තමයි සාර්ථකත්වය කියන්නේ. ඒ නිසා වෛද්‍ය සංගමයත් ඒ විදිහට තමයි දැන්ට පුරුදු වෙලා තියෙන්නේ. දැන් මමත් ඒ කාලේ දන්ත වෛද්‍ය සංගමයත් අපේ වෛද්‍ය සංගමයේ එදා හිටපු නිලධාරී අපි ඉල්ලීම් ඉල්ලලා සාකච්ඡා කරලා නොයෙකුත් බලපෑම් කළා. අවසානයේදී බැරිම වුණොත් තමයි ඒ කාලේ අවසානම පියවර කිසිම දෙයක් කරගන්නට බැරි වුණ තැන අපි වැඩ වර්ජනයකට ගියේ. නමුත් අද එහෙම නෙවෙයි. අද කොහෙද සිංගප්පූරු ගිවිසුමටත් මෙහෙ වැඩ වර්ජනය කරනවා. එතකොට ඉන්දියාවේ මොකක් හරි එකටත් වැඩ වර්ජනය කරනවා. මේ වගේ තත්ත්වයකට ගිහිලා තිබෙන ඉස්සර කම්කරු පන්තියේ කට්ටිය වැඩ වර්ජනය කරන්නේ නොයෙකුත් ඉල්ලීමට. අද ඒ අය බොහොම හොඳයි. දැන් අද ඒගොල්ලන්ගේ හැසිරීම බැලුවොත් අද ඔය ජනතා විමුක්ති පෙරමුණේ පෙරටුගාමී පක්ෂයේ වෘත්ති සමිති සංවිධානය ඇවිල්ලා කතා කරනවා. ඔවුන් ඉතා වැදගත් විදිහට ඔවුන් අපිත් එක්ක සාකච්ඡාවට සහභාගී වෙන්නේ. ඔවුන්ගේ භාෂාවත් ඉතා වැදගත්. එදා ඒ කාලේ වගේ නෙවෙයි, කටෝර නැහැ. අද ඒක වෙනස් වෙලා ඒක වෛද්‍යවරුන්ට ගිහිලා තියෙනවා. ඒගොල්ලෝ හිටපු තැන. ඉතින් මං හිතන්නේ ජනතාවත් මේ පිළිබඳව අවබෝධ වෙන්න ඕනේ. දැන් පහුගිය කාලේ මට විශාල ඉල්ලීම් ලැබුණා ජනතාවගෙන්. ඒගොල්ලන්ට ඉඩ දෙන්න ඒ පළාත්වල රෝහල්වල එහෙම වැඩ වර්ජනයක් කරොත් ඒ වැඩ වර්ජනයට ඒගොල්ලෝ මුහුණ දෙන්නම් කියන තත්ත්වෙට. ඒ කියන්නේ මේ ජනතාවම නැගී හිටිනවා. මේක ජනතාවගේ ප්‍රශ්නයක්,
මේ ඇමතිවරයෙක්කෝ ආණ්ඩුවක් නෙවෙයි මේකට මැදිහත් වෙන්නේ රට ජනතාව. මොකද ජනතාවගේ අයිතිය විනාශ කරන්නට කවුරු හරි එනවා නම් ඒක තමයි කරන්න ඕනේ. මොකද රජයක් වශයෙන් අද මේ රජයේ තරම් මේ සෞඛ්‍ය සඳහා ජනතාවට පහසුකම් දුන්න කිසිම රජයක් නැහැ. ඒ නිසා එවැනි දෙයකට යම්කිසි අඩුපාඩුවක් තිබුණත් වැඩ වර්ජනය කියන අවසානම මේ වෘත්ති සමිති තීන්දුව අරගැනීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ ඔය කාටවත්. මොකද අද මිනිස්සු ලක්ෂ ගාණක් අද මිනිස්සු එදා මිය යන්නට හිටව මිනිස්සු අද ජීවත් වෙනවා අපි ගත්ත තීන්දුව නිසා. ඉතින් එවැනි රටාවක ඒක ප්‍රශංසාවට ලක් කරන්නට බැරි වෛද්‍යවරු ඉන්නවා නම් ඔවුන් වෛද්‍ය කර්මය පිළිබඳ හරියට දන්නේ නැහැ. ඒකයි මම මේ ළඟදි කිව්වේ ඒගොල්ලෝ වෛද්‍ය විද්‍යාලේ මන් දන්නේ ඉගෙන ගත්තේ වෛද්‍ය විද්‍යාවද දේශපාලන විද්‍යාවද කියලා. මොකද ඔවුන් දේශපාලඥ විදියට කතා කරන්නේ. ස්තුතියි අමතුමා. ඒ ගැටලුවෙන් ඔබතුමාට යොමු කරේ මේ රටේ සිදුවන වෛද්‍ය වර්ජන රැල්ල පිළිබඳව. අපි දැන් සූදානම් මීළඟ ප්‍රශ්නය ඔබතුමාට යොමු කරන්නට. ගද ඇමතුමනි, මේ පසුගිය කාලයේ ජනමාධ්‍ය වලින් විශේෂයෙන්ම සඳහන් කරපු දෙයක් තමයි මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ හිගය දිගින් දිගටම පවතිනවා කියලා. ඉතින් ඒ වගේ මේ නිසා රෝගී ජීවිත බරපතල විදිහට අනතුරකට ලක් වෙලා තිබෙනවා කියලා. මේ පිළිබඳව සෞඛ්‍ය ඖෂධ සැපයුම් අංශයේ අධ්‍යක්ෂකතුමා සඳහන් කරලා තිබ්බා ඖෂධ සැපයුම් කරුවන්ට මුදල් ලබා දීමේ යම් ගැටලුවක් නිසා වෙනුයි මෙම ඖෂධ හිගය ඇති වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් ඒ ඖෂධ හිගය නිරාකරණය කරන්න ඔබතුමා මොන වගේ පියවරක්ද අරන් තියෙන්නේ කියලා. දැන් ඔබතුමා අහලා තියෙනවද ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මේ අපේ ආණ්ඩුව නීති විරෝධී විදියට අයින් කරන්නට ඉස්සෙල්ලා පසුගිය අවුරුදු 3ක කාල පරිච්ඡේදයේ කිසිම ඖෂධයක් හිඟයි කියලා කොහෙවත් පත්තරයක හෝ ජනමාධ්‍යයක හෝ කවුරු හරි රෝගියෙක් කියලා තියෙනවද නැහැ? හරිද? මං එනකොට මේ අමාත්‍යංශයේ බාර ගන්නකොට විශාල ඖෂධ හිඟයක් තිබුණා. මං ගණනය කළ බැලුවාම මං සංඛ්‍යාලේඛන ගත්තාම දවසකට 44කටත් 79කටත් අතර ප්‍රමාණයක් දිනපතා ඖෂධ හිඟයි. 44 ඉඳලා 79ක් ප්‍රමාණය. ඊට පස්සේ මම බැලුවා මේ මං ගෙන්න ගත්ත සංඛ්‍යාලේඛන අවුරුද්දකට ඖෂධ කොච්චරක් විනාශ කරනවද කල්ලිකුත් වෙලා. ඒක බැලුවාම මිලියන 350යි. ඒ කියන්නේ කෝටි 35ක ඖෂධ විනාශ වෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්කාස සංස්ථා. ඒකට මම බැලුවා එක පැත්තකින් 350 මිලියන 350ක මුදල් ඖෂධ විනාශ වෙනවා, අනිත් පැත්තෙන් කියනවා ඖෂධ නැහැ කියලා. ඒ කියන්නේ මේක බැලන්ස් එකක් කරගන්න විදියක් නැහැ. ඒ නිසා මං රජයේටම අයිති ඉක්තා ආයතනය මේ IT ආයතනයට කතා කරලා ඒගොල්ලන්ට බාර දුන්නා මේ සඳහා පරිගණක මෘදුකාංකයක් හදලා දෙන්න, සොෆ්ට්වෙයාර් එකක් හදලා දෙන්න මට කියලා. ඒ අපේ නිලධාරීත් එක්ක සීරකව කතා කරලා ඒගොල්ලන්ට මාස 6ක් 7ක් විතර ගියා ඒක කරගන්න. කළා ඒ සියලුම ඖෂධ, ඒ කියන්නේ පළමුව වුන් දුන්නා මට මේ මධ්‍යම ආණ්ඩුවේ රෝහල් ටිකේ ඖෂධ සම්පූර්ණ දත්ත ගබඩා කරලා ඒ ඖෂධ පරිහරණය කිරීමට. ඒ අනුව මං ඉඩ දුන්නා එක රෝහලක අධ්‍යක්ෂකවරයෙකුට ඖෂධයක් අඩු නම් එයා බලනවා පරිගණකේ කොතනද ඒ ඖෂධය ළඟම රෝහලක තියෙන්නේ. ඒ ළඟම රෝහලෙන් ඔහුට ගෙනීමේ බලය ලබා දුන්නා මං. ඉස්සර එහෙම බලයක් තිබුණ නැහැ. ඒගොල්ලෝ ඖෂධයක් නැත්තම් ඔහු දන්නන්න ඕනේ මෙහෙ කොළඹට වෙනකම්. කොළඹ ඖෂධ ගබඩාවෙන්ම ඖෂධ යන්න ඕනේ. ඒ විදිහට තිබුණේ. ඒකට විශාල මුදලක්, විශාල කාලයක් ගත වෙනවා. ඒකෙන් තමයි මේ ඖෂධ හිඟය. එතකොට මම ඉඩ දුන්නා ඕනම එක්කෙනෙකුට ඒ ඩිරෙක්ටර පුළුවන් තනිත් එකේ ඩිරෙක්ටර කතා කරලා ඒගොල්ලන්ගේ ඖෂධ ගෙන්න ගන්න. ඒකට අපි ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාට කිව්වා එවැනි අවස්ථාවක වහාම ඒක ප්‍රවාහණය කරලා ඒ රෝහලේ ඉඳලා මේ රෝහලට ඒක ප්‍රවාහණය කරලා දෙන්න කියලා. දෙන්න කියලා ඒක හෑන්ඩින් ඕවර් ටේකින් ඕවර් තියෙනවනේ මේ එකේ ඉන්වෙන්ටරි එකට. ඒක මම ඔන්ලයින්ම අන්තර්ජාලය හරහාම ඔන්ලයින් ඒක කරගන්නට ඒකේ අයිතියත් ලැබලා දුන්නා. ඒක දෙක මම ලබලා දුන්නා මේ හැම අධ්‍යක්ෂකවරයාටම මම දුන්නා මිලියන 10ක මුදලක් අතේ තියාගන්න ස්පොට් කෑෂ් අතර තියුණා. එතකොට අත්පිට මුදල් කියන එක. එතකොට ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට මම දුන්නා මිලියන 50 කෝටි 5 ඕන වෙලාවක අතේ තියාගන්න. එතකොට මම කිව්වා දැන් මෙතනදී කිසිම රෝගියෙකුට මුදල් වියදම් කරන්නට බෑ. රුධිර පරීක්ෂණයක් නැත්තම්, එහෙම නැත්තම් ඖෂධයක් නැත්තම් අධ්‍යක්ෂකවරයා රෝහලේ ඒ ඖෂධය ළඟ රෝහලකත් නැත්තම් පිටින් ඒ ඖෂධය අරගෙන ඒ රෝගියාට ලබා දිය යුතුයි. ඒතර රෝහල තමයි ගෙවන්නේ.
රුධිර පරීක්ෂණ වලට අපි දුන්නා ඒ පළාතේ තියෙන රුධිර පරීක්ෂණ ලැබ්ස් තුනක් තෝරගෙන ටෙන්ඩර් කළා තෝරගෙන ඒ තුනට වරින් වර යවන රුධිර පරීක්ෂණ සඳහා ඒ තුනෙන්ට මාසේ අන්තිමට බිල ගෙවනවා ඒ විදිහට මේ ක්‍රමයේ තුල පෞගිය අවුරුදු 3කට එක බෙහෙත් කරලා එක බෙහෙත් පෙත්තක් අඩුුනේ නැහැ ඒකම අපි පරිගණකගත කරා ඔක්කොම මේ ලංකාවට ආනයනය කිරීම සියල්ල ඒවා ටික පරිගණකගත මේ කිරීම තුලින් අපිට ඔක්කොම බලා ගන්න පුළුවන් මුළු ඔපරේෂන් එකම අපිට මේ සිවුඩ ඉඳගෙන බලා ගන්න පුළුවන් වුණා ඒකෙන් හින්දා අපේ නිලධාරීනුත් ඒ විදිහට ක්‍රියා කරා මොකද ඕන වෙලාවක මට අහතයි අයියා මෙතනගෙන මට හොයාගතයි කවුද වැරද්ද කරේ කියලා වෙනද වගේ අරයයි මෙයයි කියකි කියාගෙන ඉන්න බෑ මොකද ලිපිලේඛනවල නෙවෙයි තියෙන්නේ පරිගණකේ ඔක්කොම ඒ අනුව ක්‍රියා කරා දැන් ඔක්තෝබර් මාසේ 26 වෙනකොට අවුරුදු 3ක් ගියා කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම කෙනෙකුට වියදම් කරේ නැහැ මගේ විරුද්ධවාදීන් පවා රෝහල් වලට ගිහිල්ලා ඇවිල්ලා මට කතා කරලා මේ හිතපු කට්ටිය මටගේ මතයට විරුද්ධ මත ධාරි මාධ්‍යවේදීන් පවා ඒගොල්ලෝ පෞලේ සමාජයෙන් ගිහිල්ලා ඒගොල්ලෝ මවිතයටපත් වුණා ඒ රෝහල් වල තියෙන දැන් තියෙන පිරිසුදුභාවය දැන් තියෙන කරුණාවන්තභාවය සේවකෙන්ගේ තුන සියලු ඖෂධ සත පහක්වත් Tamanට වියදම් නොවීම ගැන. ඉතින් මේ වගේ තත්යකට මම එක උදාහරණයක් කියනවා. මම එක දවසක් ගියා දන්ත ආයතනය බලන්න. දන්ත ආයතනය බලන්න ගිහිල්ලා ඒ ටික පරීක්ෂා කරලා එනකොට මට තව ටිකක් වෙලාවක් තිබුණා. මං කිව්වා යන් අපි හෘද රෝග ඒකකේ බලන්න කාඩියොලොජි යුනිට් එක. මොකද ඒකේ තියටර්ස් දෙකක් ශල්‍යගාර දෙකක් හදනවා. ඒකේ ප්‍රගතිය බලන්න මට ඕන වුණා. කාටවත් දන්නේ නැහැ මං එහෙම කිව්වා වාහනේ හරවන්නේ ඇතුළට ගියා. ඇතුළට ගිහලා මං තනියෙන් ගියේ කොහොමාරි මේ ලොකු හෘද රෝග විශේෂඥවරිය මට පස්සේ කිව්වා ඇයි සර් මං දන්නේ නැහැ අරවා මේ මං කිව්වා නෑ ඒක ඕනේ නැහැ මං හදිසියාවේ මේක බලලා යන්න එච්චරයි කියලා මං ඇතුළට ගොඩ වෙනකොටම ඒ සිමෙන්ති පඩි දෙකක් නගිනකොටම එක වයසක මහත්තයෙක් මගේ අතින් ඇල්ලලා නැවතුවා. නැවතලා කිව්වා එයා බොහොම අඩු අඬකින් මට ඉඳන් කිව්වා වයෝවෘද්ධ මහත්තයෙක් එයා කිව්වා ඇමතිතුමා මම මේ නැවැත්වෙ මොකටවත් නෑ ඇමතිතුමාට පින් දෙන්න කියලා කිව්වා. මං ඇහුවා ඒ මොකද කියලා. සරි කිව්වා වෙනද මම රුපියල් 9200ක් මාසෙකට මේ ඖෂධ සඳහා වැය කරනවා. මං අද සත පහක්වත් වැය කරන්නේ නැහැ ඔබතුමාට පින් දෙන්න. අපිට රුපියල් 9200ක් කියන්නේ විශාල මුදලක් අපිට මාසෙ. මම විශ්‍රාමිකයෙක් කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි මම වෙනදාත් හවස 3යි කිව්වා මෙතනින් බෙහෙත් අරගෙන යනකොට. දැන් බලන්න කිව්වා 10යි කාලයි මම මේ ගෙදර යනවා කිව්වා. මම විතරක් නෙවෙයි මේ බොංකුවේ වාඩි වෙලා ඉන්න ඔක්කොම ලෙඩ්ඩු මේ ඔබතුමාට පින් දෙදී කිව්වා ඉන්නේ. ඉතින් ඒක තමයි මේ ඖෂධ ඔක්කොම Tamanට ලැබුණාම විශාල මුදලක් Tamanට සුරක්ෂිත වෙනවා. ඒක අපි කළා දෙන්නට ඕනේ. එතකොට මේ ඔක්තෝබර් මාසේ 26 න් පස්සේ මොකද වුනේ? එකම බෙහෙත් කරලක්වත් ගේන ටෙන්ඩර් එකක් නැහැ. එකම බෙහෙත් කරලක්වත් ගේන ඒකේ තියෙන ටෙක්නිකල් තාක්ෂණික අගෙවුම් කමිටුව ඒකට ඔක්කොම විශේෂඥ වෛද්‍යවරු පාඩු වෙන්නේ. ඒක නිසා ඒ වෛද්‍යවරු තමයි තෝරන්නේ කොයි ඖෂධය හොඳ කියලා. දැන් ළමා රෝග නම් ළමා රෝගෙන් ළමයින්ට දෙන බෙහෙතක් නම් ළමා රෝග විශේෂඥයෝ පිළිකාවට නම් පිළිකා රෝග විශේෂඥයෝ ඒගොල්ලෝ තමයි තෝරන්නේ. ඊට පස්සේ ටෙන්ඩර් මණ්ඩලය බලන්නේ මේ මිල ගණන් අරවා මෙයා සාධාරණ දරවද මෙයාද කියන විතරයි. එතකොට දැන් ඒ එකක්වත් සැස් වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි එකම පෙත්තක්වත් ආනයනය කිරීම සඳහා මුදල් වෙන් කළා නැහැ. ඒසරේ මම දවස් 12ක් විතර යනකොට මම මට දැක්කා මට අධ්‍යක්ෂකවරු කතා කරලා කිව්වා සර් බලන්න මෙච්චර ලස්සනට කරා නමුත් මෙහෙම හිඟයක් ඇති වෙනවා පිළිකා ඖෂධ. එතකොට පිළිකා ඖෂධ හිඟයක් ඇති වුණොත් පිළිකාව වහම නැති වුණොත් පිළිකාව ඇඟ පුරා පැතිරෙනවා. ඊට පස්සේ මම ඇමති වෙනකොට අර මිනිස්සයා ජීවිතෙන් සමුගණ ඉවරයි. එතකොට ඒ මිනිහට වැඩක් නැහැ ආපහු මම සෞඛ්‍ය හැමති වුණාද කියලා ඒගොල්ලන්ගේ පවුලේ කාටවත් වැඩක් නැහැ. එයාගේ තමන්ගේ මිනිස්සයා නැති වුණාට පස්සේ ඒගොල්ලන්ට ඇති දේශපාලනයක්වත් ඔය කිසිම මලක්වත් නැහැ. එතකොට මම ඒ නිසා වහම ඉල්ලීමක් කරා ජනාධිපතිවරයාගෙන් වහම මේකට මැදිහත් වෙන්න මේ පිළිකා රෝගීන් නැති මේ වෙනවා කියලා. ඔබතුමා මේ ආණ්ඩුව මේව කරාට කමක් නැහැ මේක කරන්න කියලා. එතුමා ආවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇවිල්ලා ඔක්කොම රැස්වීම කැඳවලා ඔක්කොම කට්ටියත් එක්ක සාකච්ඡා කරා. එතකොට ඒගොල්ලෝ කියලා දුන්නා දැන්ට ඖෂධ 50ක් විතර හිඟයි. තව 80 ගාණක් විතර හිඟ වෙනුමේ තියෙන එදා කියන වෙලාවට. මෙහෙම නමුත් දැනට එච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් පිළිකා ඖෂධත් ඉදිරියට හිඟ වෙයි. ඒ නිසා මේ සඳහා ක්‍රියා කරන්න කියලා. ඊට පස්සේ මං ආවට පස්සේ ඇහුවා එතකොට මොකද උනේ එදා රැස්වීමෙන් පස්සේ. ඔක්කොම අහගෙන ගියයි කිව්වා. එතරම් කිව්වා. ඉතින් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම දුවන්න බෑ. එහෙම තමයි දිව්වේ මෙච්චර කාලේ. හරිද? ඒක හින්දා තමයි හැමදාම ඖෂධයෙන් ගයි බ්ලඩ් ටෙස්ට් එක පිටින් ඔය ඔක්කොම ප්‍රතිකාර ඔක්කොම සල්ලි වලට ස්ටෙන්ට් එක පිටින් පිළිකා ඖෂධ ලක්ෂ 15යි. එතකොට ආක්ෂිකාචේ පිටින් ඔය ඔක්කොම පිටරනේ. ඔක්කොම බිස්නස් නේ දිනුනේ.
ඉතින් මේක අද වෙනස් කළ තියෙන්නේ. එතකොට ඒ නිසා දැන් මට මම එනකොට 80 ගානක් හිඟ වෙලා 216ක් හිඟ වෙමින් තිබෙනවා. ඒ කියන්නේ මට එකපාරට අද ඇවිල්ලා හෙට බෙහෙත් ගේන්න බෑ ලංකාවට. මම දෙසැම්බර් මාසේ 20 වෙනිදා ආපහු බාරගත්ත වැඩ. මම 20 වෙනිදා දවල් එකට කැඳෙව්වා පළවෙනි රාජකාරිය සියලුම කට්ටියව කැඳෙව්වා ඖෂධ බිල. කැඳවල තීන්දුව අරගෙන ඒ සමාගම් වලට කතා කරා එකින් එකට. විශේෂයෙන් පිළිකා ගේන සමාගම්. ඒකට කඳවල මම දෙසැම්බර් මාසේ 24 දවස් 4කින් මම පළවෙනි තොගය ලංකාවට ගුවනින් ගෙන්න ගත්තා. 27 වෙනිදා දෙවෙනි තොගය මම ගුවනින් ගෙන්න ගත්තා. ජනවාරි පළවෙනි සතියේදී මම 3වෙනි තොගය ගුවනින් ගෙන ගත්තා. ඒගොල්ලෝ ඒ සමාගම් වල කට්ටිය මම කිව්වහම ඒගොල්ලෝ මුදල් ගැන බලන්නේ නැතුව ඒක ගෙනාවා. ඒතර 4වෙනි තොගය පෙබරවාරි මාසේ මුල් සතියේදී ගෙන්න ගත්තා. මේ වෙනකොට ඇත්තටම මම සෑහෙන කොටසක් කල්ල තියෙනවා. තව සෑහෙන කොටසක් හිඟවීමට තත්ත්වයට. මේක අතෑරිය හැටි ඉවරයි. එහෙමයි මේක තියෙන්නේ දැන් තියෙන සත්‍යයට. හොඳේ පරිගණකෙනි තියෙන ඔක්කොම ටිකක් දවසක් ගිය හැටි මේක කරගන්නට වැඩි වෙනවා. එතකොට නමුත් දැන් මම හයවලා දැන් මම ප්ලෑන් කරලා තියෙන මාර්තු මාසේ අග වෙනකොට මට පුළුවන් වෙනවා මුළු ඖෂධ හිඟේ හැම ඖෂධයක්ම ලංකාවට ගෙනල්ලා ඉවර කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් සිංහල අලුත් අවුරුද්ද වෙනකොට මම හිතනවා නැවත මුල් තත්ත්වයට පත් වෙයි කියලා. දැන් ඒකින්ද තේරෙනවද මේ වගේ මේ අසමජ්ජාති වැඩක් කරාම ඒවයි තියෙන ප්‍රතිඵල මොනවද කියලා? මේ විශේෂම සෞඛ්‍ය වගේ ශ්‍රේෂ්ඨයට තියෙන මේක මිනිස්සු කී දෙනෙක් මේ නිසා මිය යන්නේ නැද්ද? කී දෙනෙක්ගේ පිළිකාව දැන් හොඳ කරගන්න බැරි තත්වයකට යන්නේ නැද්ද? හරිද? එතකොට ස්ටෙන්ට් එක නැතුව කී දෙනෙක් මිය යන්නේ තත්ත්වය? මේ වගේ ඒවා. දැන් ස්ටෙන්ට් නම් මම ඇවිල්ලා බැලුවා තව මාස 3කට තියෙනවා කිව්වා මං ගෙන ආපු ඒවා. ඒතර අක්ෂිකාච බැලුවා මාස 6ක ස්ටොක්ස් තියෙනවා කිව්වා. ඉතින් ඒ හින්දා ඒවට කලබලයක් වෙන්න තියුන්නේ නැහැ. අනිත් ඒවා ගැන දැන් ඉතින් ඒ නිසා මේ නැවත ඖෂධ හිඟය මම නවත්තනවා. අප්‍රේල් මාස වෙනකොට ඖෂධ සියල්ල තමුන්නාසලට ලැබෙනවා ඒ විදිහට කිසි හිඟයක් නැතුව. බොහොම ස්තුතියි. ස්තුතියි අමතුමා. ඒත් එක්කම මේ සාකච්ඡාවට විශේෂ ඉල්ලීමකින් අපිට ඉල්ලීමක් මත ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කරන්නට ඉල්ලීමක් තිබෙනවා. ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න. ප්‍රථමයෙන් මම ජාතික රූපවාහිනියට ස්තුතිවන්ත වෙනවා මට අවස්ථාව ලබා දීම ගැන. ගරු ඇමතිතුමනි, මට මං ඇවිල්ලා කොළන්නාවෙන් පැමිණියේ විශේෂ අවස්ථා තියෙන කෙනෙක්. අපේ ප්‍රජාව ඇත්තටම අයින් කරපු ප්‍රජාවක්. මතකවත් නැහැ කෙනෙකුට ඡන්දයිතිය විතරයි අපිට තියෙන්නේ සාමාන්‍ය අයිතියක් වශයෙන්. අද වෙනකොට රෝහල් වලට මේ තනියම අපේ වැඩ කරගන්න බාත්රූම් වලට යන්න විදිහක් නැහැ. ඒ වගේම තමයි මේ විල්චය එහෙම ගෙන්නනකොට සාමාන්‍ය විල්චා හැමෝටම එක විදියට හරියන්නේ නැහැ. මම හැමදේම තනියම කරගන්න කෙනෙක්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මම තමයි මේ ලංකාවේ ව්‍යවසායක විදියට හොඳම තේරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට කියනවා විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. මේ විල්චා එහෙම ගේනකොට අපේ උපකරණ ලබා දෙනකොට ඒ අවස්ථාව අනුව ඒ අයට ලබා දෙන්න මේ කටයුතු කරන්න කියලා ඔබතුමාට ස්තුතියන්ත වෙනවා. ඔව්, දැන් ඇත්තටම ඒ පිළිබඳව අපි මේව කළා. දැන් අපේ මේ වගේ පුනරුත්ථාපන අංශ ඉතාමත්ම දියුණු කරන්නට අපි දැන් සැලසුම් කළා තියෙනවා. කොච්චර හරි දැන් ලෝකේ තියෙනවා අලුතෙන්ම මේ 3D ප්ලෑනින් කියලා. ඒ කියන්නේ දැන් ඔබතුමියට පාදයක් අවශ්‍ය නම් ඒ පාදයේ 3D ඔබතුමියගේම පාදය අපිට පුළුවන් ගන්න කම්පියුටරයකට. කම්පියුටර් ගහලා ඒ පාදෙම අපිට පුළුවන් හරි ගස්සන්න. දැන් ඒ ක්‍රම ඔක්කොම මං ගෙනල්ලා තියෙන්නේ. දැන් ඉස්සර වගේ පාදයක් දැම්මයි කියලා ඒක පේන්නේ මොනවත් නැහැ. තමන්ගේ තිබුණ පාදයේම કૃත්‍රිම පාදයක් විදිහට කම්පියුටර් එක හරහා හැදිලා නිම වෙලා එනවා. එතකොට ඒක දැම්මහම ඉතාමත්ම හොඳට තමන්ට ඒවයි ක්‍රියා කරත හැකි. දැන් මේ ඔක්කොම පද්ධති ගෙනල්ලා තියෙන්නේ අපි විශාල වැඩ කොටසක් ක්ෂේත්‍ර ගණනාවක කරා. ගන්නාව කියන්නේ 10ක් 15ක් නෙවෙයි 100කට වැඩි ශේත්‍රයක් අපි කව කරලා තියෙනවා සෞඛ්‍යවල. ඉතින් අර කාල තමුන්නාසේ දන්න ඔබතුමිය දන්නවා දැන් තාම අවුරුදු 4යි. අපි අවුරුදු 4ට 14ක විතර වැඩ අපි කරා. ඇත්තටම ඔබතුමියගේ පැත්තෙන් බැලුවොත් ඇත්තටම මේ ශේත්‍රයට කෙරෙන කාල ප්‍රතිශතය අඩුයි. මොකද ඕකේ අලුත්ම કૃත්‍රිම මේවා ඒවා ගේන්න අපිට ටික කාලයක් ගියා. මොකද දැන් මේකේ ඉන්න හුඟක් කට්ටිය අපිට ඇවිල්ලා තරුණ කට්ටිය ඇවිල්ලා කියන්නේ ඒ දෙන පාදේ හරි නෑ, ඒ දෙන අත හරි නෑ, දැන් ඒ අවතුමාගේ මූණ හරි ගස්සනවා නම් ඒක හරි නෑ. ඇත්තනේ ඉතින් කෙනෙක් කැමති නෑ තමන්ගේ විකෘති දෙයක් දාගෙන ඉන්න කවුරුවක්වත්. මමවත් කැමති වෙන්නේ නෑනේ මම ওই තත්ත්වයටපත් වුණොත්.
ඉතින් ඒක නිසා තමයි මම මේ පිළිබඳව මේව කළා. දැන් ඒක දැන් අපි ඉතාමත්ම ඉක්මනින් කරනවා. දැන් අපි ලෝකයේ තියෙන සියලුම නවීනම වෛද්‍ය විද්‍යා සියලුම ක්‍රම ලංකාවට ගෙනහැලා ඉවරයි. e-health එක ගෙනාවා, ටෙලිරේඩියොලොජි ගෙනාවා, මොලිකියුලර් මෙඩිසින් ගෙනාවා, 3D planning එක ගෙනාවා. මේ ඔක්කොම එතකොට drone transport ගේන දැන් plan කරලා තියෙනවා. මේ ඔක්කොම අපි ගෙනහැලා ඉතින් මේක ගෙනාවයි කියලා එක දවසෙන් දවස් 10න් ඒ කට්ටියව පුහුණු කරලා මේව කරලා ඒවට කරලා කරගන්න බෑ. දැන් ඒ අංශ ඒ ක්‍රියා කළා ඒවයි ඒකක හදලා අපි ඒ ඒකක වලට බාර දීලා ඒවයි පුහුණු කිරීම කටයුතු කරලා ඒගොල්ලන්ගේ විශේෂඥ වෛද්‍යවරු යටතේ මේව කරගෙන යනවා. තව කොහොමත් මේ අවුරුද්ද අන්තිම වෙනකොට ඔබතුමියට උනත් ප්‍රතිඵල බලගත හැකි. අනිත් එක තමයි ඔබතුමියලට තියෙන පහසුකම් රෝහලවල ඒකට මම විශේෂම මේව කළා මම නියෝග දෙන්නම් හැම රෝහලකම බැසිකිලි පහසුකම්ද අනිත් ඒවා ගමන් කිරීමට ඒ ස්ථාන ඒ විදිහට කට්ටියට අමාරු කට්ටියට කරලා දෙන්නේ කියලා. ගොඩක් ස්තුතියි. ස්තුතියි අමාත්‍යතුමනි. අපි දැන් සූදානම් අපේ මීළඟ ගැටළුව ඔබතුමාට යොමු කරන්නට. අපේ මීළඟ ගැටළුවට අවස්ථාව දැන් සූදානම්. ගරු අමාත්‍යතුමනි, මගේ ගැටළුව තමයි දැනට අපේ ලංකාවේ විශාල ගැටලුවක් වෙලා තියෙනවා. මේ ආනයනික ලදුරු කිරිපිටි සහ අනෙකුත් කිරිපිටි වර්ගවල රසායනික සංඝටක අඩංගු වෙලා තියලා. මේකේ සත්‍යතාවයක් තියෙනවද අමාත්‍යතුමනි? මේක අසත්‍යයක්ද? මොකක්ද ඒකේ දැනට තත්ත්වය? අද උදේ අපි විශේෂ ප්‍රවෘත්තිපත් සාකච්ඡාවක් කරා. ඒකට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමත් මේ මොකද්ද මේ ෆුඩ් සේෆ්ටි ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමත්, පෝෂණය පිළිබඳ අධ්‍යක්ෂකතුමියත්, ඒ වගේම රස පරීක්ෂකතුමියත්, ඒ වගේම SLS ආයතනයේ සියලුම කට්ටිය මේක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරා විතරක් නෙවෙයි, මේ පිළිබඳ සියලුම වාර්තා ඉදිරිපත් කරා ඒගොල්ලෝ. නව ශ්‍රීලන්තෙන් දීලා තියෙන වාර්තා මෙන්න. එතකොට ලංකාවේ කරපු පරීක්ෂණවල වාර්තා ඒ කිසිම වார்த்தාවක සඳහන් වෙන්නේ නැහැ ඔය කියන විදියට. ඒ කිරි මේදේ ඇරෙන්නට වෙන කිසිම මේදයක් ඒවයි අඩංගු වෙනවා. වෙන කිසිම ඒගොල්ලෝ කියනවා දැන් මේ අය නවසීලෙන්තේ ගත්තොත් රටවල් 133කට කිරි ආනයනය කරනවා, අපනයනය කරනවා. එතකොට ඒ කිසිම රටකින් මේ වෙන නැහැ. දැන් කෝඩෙක්ස් කියන මේවක යටතේ දැන් විශේෂ අංශ දෙකක්, අනිත් එකේ නම මට මතක නැහැ. ඒක සෞඛ්‍ය මේවෙකින් දේලා තියෙන අනිත් එක කෝඩෙක්ස් මේවක. ඒ දෙකෙන්ම එකක වාර්තා තියෙනවා. දැන් එක රටක යම්කිසි වාර්තාවක් ආවොත් මෙහෙම දෙයක් අඩංගුයි කියලා ඒ ක්ෂණයකින්ම අර ඒ බැඳිලා තියෙන හැම රටකටම ඒක ඒ වෙලාවෙම අන්තර්ජාලය හරහා තමන්ට තොරතුරු ලැබෙනවා. මෙන්න අපි නම් කියමු, අපි කියමු කොරියාවේ මෙන්න මෙහෙම දෙයක්, මේ මානෑනික මෙන්න මේ රටේ කිරිවලින් මෙන්න මෙහෙම ආවා, එක්කෝ මෙන්න මේ අඹගෙඩියෙන් මෙහෙම ආවා, එක්කෝ මෙන්න මෙහෙම තත්වයකින් මෙහෙම ආවා කියලා ඒක මෙහාට දැනනවා ටක් ගාලා. එතකොට අපේ අධ්‍යක්ෂකවරයාට වහාම දැනුම් ලැබෙනවා එහෙම දෙයක් තියෙනවායි කියලා. එතකොට මේක නිකන් මේක දේශපාලන කතාවක්, විද්‍යාත්මක කතාවක් නෙවෙයි, වෛද්‍ය විද්‍යාත්මක කතාවකුත් නෙවෙයි. ඉතින් ඒකත් එකට මේ රටේ නොයෙකුත් දේවල් දේශපාලනය සඳහා පාවිච්චි කරනවා. හොඳ ආණ්ඩුවක් විවේචනය කරන්න ඕන වුණොත් මොකක් හරි පාවිච්චි කරනවා. දැන් මේ රටේ එහෙමනේ හැම එකකටම විරෝධ කල්පයනේ මේ රටේ තියෙන්නේ වැඩියෙන්ම. හොඳේ ලංකාවේ පළවෙනි සංවර්ධන යෝජනා ක්‍රමයේ ඉඳලා විරුද්ධයිනේ. ගල්ලෝය ගේන වෙලාවේ කිව්වා මේ දකුණේ ඉන්න කොල්ලෝ ගෙනිහිල්ලා මැලේරියා හදලා මරන්න තමයි මේක පටන් ගත්තේ. ගල්ලෝයි තා සාර්ථක. මහවැලිය හදනකොට කිව්වා ජීවිතේට ඕක හයකට හදන්න බෑ, ඕක බොරුවක් කරවාද මේවා කියලා. ඒකට පාරකව හැදුවොත් හොඳ නරකයි කිව්වා. දැන් මහවැලිය ක්‍රියාත්මකයි. 13 වෙනි සංශෝධනය ගේන වෙලාවේ කිව්වා ඕකෙන් රට කැඩෙනවා, පළාත් සභා කියනවා මේක පළාතකින්ද අනිත් පළාතට වීසා එකක් ඕන යන්න කියලා. අපි මැරුවා. මම පළවෙනි බෝම්බ පාර කෑවේ ඒ කාලේ. මට බෝම්බ ගහපු එක්කෙනා ඊට පස්සේ පළාත් සභාවේ වාඩි වුණා. එහෙම තමයි මේ රටේ දේශපාලනය කියන්නේ. මේ වගේ අවිද්‍යාත්මක විදිහට නිකන් කටවාචාලකමට දොඩවන දේශපාලන. අද ඒකට වෛද්‍යවරුත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේ ඒ තත්ත්වයට වෛද්‍යවරුත් පත් වෙලා තියෙනවා. ඉතින් සමහර බුද්ධිමතුත් පත් වෙනවා. බුද්ධිමතු කියලා ඒගොල්ලෝ කියනන්නේ ජාතික විද්වතුන් කියලා. විද්වතුන් කියන කට්ටිය මේ ජාත්‍යන්තර මන් දන්න විදිහට ජාතික කට්ටියක් නැහැ.
ඒක රටකට මේ ඇතුල් වෙනවා නම් ඒගොල්ලන්ගේ මොලේ කොහේ හරි සීමාවක් තියෙන්න එපයි. ඉතින් ඒ වගේ කට්ටියගේ මේ දේශපාලන ව්‍යාපාරයක් මම ඕකට සම්බන්ධ වෙන්නේ නැහැ. මේකට අවශ්‍ය විශේෂඥවරු ඔක්කොම අපේ අමාත්‍යංශයේ ඉන්නවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ SLS එකේ ඉන්නවා. ITI එකේ ඉන්නවා. මේවා මේ පරීක්ෂණ කරන. ඒ කිසිම තැනක කිසිම කෙනෙක්වත් ජාත්‍යන්තරව කිසිම දත්තයක්වත් මේකට සම්බන්ධ නැහැ. ස්තුතියි අමාත්‍යතුමනි. අපි දැන් සූදානම් අපේ මීළඟ ප්‍රශ්නයට මේ වේදිකාව විවෘත කරන්න. අමාත්‍යතුමනි, මගේ ගැටලුව තමයි විදේශ වෛද්‍ය අධ්‍යාපනය ලබන සිසුන් ශ්‍රී ලංකාවේ රෝහල්වල වෛද්‍ය සේවය සඳහා යොමු වීමේදී වෛද්‍ය සභාව විසින් නියම කරන ලද ක්‍රමවේදයන්හි දුර්වලතා තියෙන කියලත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විවිධ බලපෑම් එල්ල වෙනවා කියලත් වාර්තා වෙලා තියෙනවා. මේ සඳහා ඔබතුමා ගෙන තියෙන පියවරවන් මොනවද? දැන් මෙහෙමයි, වෛද්‍යවරයෙක්ව ලියාපංච කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන වෛද්‍ය සභාවට. වෛද්‍ය සභාවේ අවසාන තීන්දුව තියෙන්නේ මගේ අතේ. නමුත් අද අවුරුදු 4කට මම කිසිම තීන්දුවක් අරගෙන නැහැ. මගේ මට තියෙන බලය මම පාවිච්චි කළා නැහැ. මම වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු කීප දෙනෙක් පත් කිරීම ඇරෙන්නට වෙන කිසිම දෙයක් මම කළා නැහැ. මම ඒගොල්ලන්ට කියලා තියෙනවා ඔබතුමාලා මේකට බාර දුන්නා ඔයගොල්ලෝ තීන්දුව ගන්න. දැන් විදේශ මේ කට්ටියගේ නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න ඇති වුණාම එතන මේ වෛද්‍ය සංගමයේ නියෝජිත පිරිසක් ඉන්නවා කියලා. වෛද්‍ය සංගමයක නියෝජිතවරු වෛද්‍ය සභාවට පැමිණීමම මේ වෛද්‍යවරුන්ගේ හැටියට බැලුවාම වැරදි. මොකද එතකොට ඒගොල්ලෝ අර කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රෙස්ට් කියන එක තියෙනවානේ. ඒ කියන්නේ ඒගොල්ලෝ එක මතයක් දරගෙන ඉන්නේ වෛද්‍ය සංගමයේ සටන් කරන්න එකකට. ඉතින් ඒ කට්ටිය ගිහිලා එතන වාඩි වෙන්න බෑනේ. එතන වාඩි වෙන්නේ යුත්තේ මධ්‍යස්ථ කට්ටිය. ඒ නිසා තමයි අපි වෛද්‍ය සංගමයේ වෛද්‍ය සභාවේ ව්‍යුහය වෙනස් කරන්න දෙන්නේ. ඒතර වෛද්‍ය සංගමයේ විරුද්ධ වුණාට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ලංකාවේ තියෙන පැරණිම වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය. එතකොට කොලේජස් තියෙනවනේ 70 ගණක්, ඒ ඔක්කොම මට සහයෝගය දෙනවා. ඒතර විශේෂඥවරුන්ගේ සංගමය මට සහයෝගය දෙනවා. වෛද්‍ය සභාවත් සම්මත කළා මං කියන එක හරි කියලා කියනවා. ඉතින් ඒ අනුව අපි අලුත් වෛද්‍ය පනතක් ගේනවා. ඒ කියන්නේ ඒක වැදගත් වෛද්‍ය සභාව, බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව වගේ. දැන් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ 50%ක් ඉන්නේ වෛද්‍යවරු, 50%ක් ඉන්නේ අනිත් අය. වෙනත් කණ්ඩායම්. එතකොට දැන් අද මොකද, අද වෛද්‍යවරයෙක්ගේ විනය පරිපාටි විනය මණ්ඩලය කරන්නේ වෛද්‍යවරු. දැන් මෙතන ඉන්නවා සමහරු, ඔය වෛද්‍ය සභාවේ ඉන්නවා ඒගොල්ලන්ට විරුද්ධවත් විනය කටයුතු තියෙනවා වෛද්‍ය සභාවේ. හැබැයි ඒගොල්ලෝ වාඩි වෙනවා අනුන්ගේ විනය බලන්නට. ඒ වෛද්‍ය සංගමයේ කට්ටියටත් විරුද්ධව තියෙනවා. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයක් මොවුන් මේ බලපෑම් ඇති කරගෙන මේව කරගෙන ගිහිල්ලා. දැන් අද හැබැයි වෛද්‍ය සභාවත් ටිකෙන් ටික නිදාස් වෙමින් මේවට විරුද්ධව ක්‍රියා කරගෙන යනවා. දැන් අලුතෙන්ම මතුවලා තියෙනවා, දැන් මේගොල්ලෝ X16 පාස් වුණ ළමයි. ඒගොල්ලන්ට පාස් ඒ විභාග තිබ්බා, විභාග පාස් වුණා. දැන් කියනවා ඒගොල්ලන්ගේ උසස් පෙළ සුසුකන් නැහැ කියලා. නමුත් මට දැන් ඊයේ වෛද්‍ය සභාවේ සභාපතිතුමා, නියෝජ්‍ය සභාපතිතුමිය, මහාචාර්යවරු ඔක්කොම ඇවිල්ලා මාව හම්බ වුණා. ඒ හම්බුනේ වෙලාවේ ඒගොල්ලෝ මට දැන්නු එක තමයි, ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නීතිඥවරෙක් ඉන්නවානේ, ජනාධිපති නීතිඥවරෙක් ඉන්නවා. එයා තමයි ඔය රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ වෙනුවෙන් නඩුවලටත් එපෙණ හිටින්නේ. ඒත් එයා ගාවට ගියාම ඒ ගහ කියලා තියෙනවා මේක ඕපන් ඇන්ඩ් ෂට් කේස් එකක්. එහෙමයි එයා කියලා තියෙන්නේ. මේක ආගිව් කරන්න දෙයක් නැහැ. මේකට මට නම් එන්නේ කියන්න එපා. මේ ළමයිට මේක නොදුන්නොත් උසාවියෙන් නිකන් නෙවෙයි බැනල දොට දානවා අපිට. අපි අවිල්ල කූඩුවෙත් දාත හැකි අපිට. මොකද ජජස්ලට තරහ ගිහිල්ලා. ඒ වගේ අසාධාරණ වැඩක්. ඒකින්ද නීතියෙන් නම් ඕක බෑ ඕන විදියකට කරගන්නට කියලා. ඉතින් ඒ වගේ තත්වයක තමයි. නමුත් අරගොල්ලන්ට එහෙම එකක් නෑ නීතියක් කියලා එකක්. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ තමයි මේ රටේ නීතිය කියලා. මෙහෙමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. වෛද්‍ය සංගමයේ කිව්වහම රටේ නීතිය කියලා ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට වෙනම නීතියක් කියලා. ඉතින් මෙන්න මේක තන තමයි තත්ත්වේ තියෙන. නමුත් ඒවා ඔක්කොම තීන්දුව ගත යුත්තේ වෛද්‍ය සභාව. මම නෙවෙයි, ඒකට තමයි වෛද්‍ය සභාවට අපි බොහොම හොඳ මහාචාර්යවරු ඔක්කොම පත් කළා තියෙනවා. අරින් කීප දෙනෙකුත් ඉන්නවා ගිහිල්ලා වාඩි වෙලා. ස්තුතියි අමතුමනි. අපි දැන් සූදානම් තවත් අවස්ථාවට මේ වේදිකාව විවෘත කරන්න. ගෞරවණීය අමතුමා, මට ප්‍රශ්නයක් තියෙන්නේ.
දැන් ඔබතුමාගේ මූලිකත්වයෙන් ඔබතුමාගේ මඟ පෙන්වීම යටතේ දිවයින පුරාම රෝහල්වල අක්ෂිකාච ස්ටෙන්ත් වගේ දේවල් නොමිලේ දෙන්න පටන් ගත්තා. රාවයක් පැතිරගෙන යනවා ඒව තත්වයෙන් බාලයි කියලා. ඒ සම්බන්ධව ඔබතුමාගේ මතයේ සත්‍යතාවයක් තියෙනවද? කවුද ඒ කියන මිනිස්සයා කියන්නේ මට ගෙනල්ලා දෙන්න. එතකොට එයාට මම පෙන්නලා දෙන්න. ඔබතුමා දන්නවද දැන් අපි ගේන ස්ටෙන්ට් එක තියෙනවානේ. ඒකට අපි දැන් තමුන්නාතර දන්නවා මේ ජාතික රෝහලේ ඉන්න විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ. එයා කාඩියොලොජිස්ට්. හෘද රෝග පිළිබඳ විශේෂඥවරයා. එයා ඇත්තටම එයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරානේ. එයා කිව්වා මේ ස්ටෙන්ට් එක අපි දාන ස්ටෙන්ට් එක රජයේ රෝහල්වල හෙට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ඇමරිකාවේ ජනාධිපතිට හාට ඇටැක් එකක් ආවොත් එයාව හෙට ගෙනාවොත් හෙට නිව්යෝර්ක් නුවර රෝහලේදී එයාට දාන්නෙත් මේ ස්ටෙන්ට් එකට. මොකද මීට වඩා හොඳ ස්ටෙන්ට් එකක් නැහැ. හරිද? එතකොට එයා කිව්වා මේ මොකද ඒකට හේතුව මේ ඇමතිවරයා අපිට නියෝග දීලා තියෙන්නේ දුප්පත් වෙයි කියලා කිසිම කෙනෙකුගේ ශරීරයට බාල බඩුවක් බද්ධ කරන්න එපා. ඒකත් පාප කර්මයක්. නොදී ඉන්නා වගේම පාප කර්මයක් දෙන එකත්. ඒ නිසා හොඳම දේවල් ශරීරයට හොඳම දේවල් ඔයගොල්ලෝ තෝරන්න කියලා දුන්න නිදහස උඩ අපි තෝරලා තියෙන ඒවා. එතකොට අක්ෂිකාචය ගත්තා. එතකොට ඇමරිකාවෙන් මේක ගේන්නේ. මට ඒ වෛද්‍යවරයාම කියලා තියෙනවා අපේ පුද්ගලික රෝහල් වල පාවිච්චි කරන ස්ටෙන්ට් එක මෙච්චර හොඳ නැහැ කියලා. මතක තියාගන්න. මොකද පපුව ඇතුළට දැම්මම කවුරුවක්වත් දන්නේ නැහැ හොඳද නරකද කියලා. එතකොට සමහරක් වෛද්‍යවරු ඉන්නවා මේකෙන් ප්‍රතිලාභ ගත්ත කට්ටිය. ඒ කාලේ ස්ටෙන්ට් එකක් දැම්මම සමහර වෛද්‍යවරුන්ට හම්බුණා රුපියල් ලක්ෂයක්. අක්ෂිකාචය දැම්මම රුපියල් 15000ක් හම්බුණා. ඔය පිළිකා බෙහෙත ලිව්වහම ලක්ෂයක් හම්බුණා. 283000යි බෙහෙත යගය එක් රුපියල් ලක්ෂයක් වෛද්‍යවරයාට එනවා. ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලිව්වහම. හොඳේ අක්ෂිකාචය ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලිව්වහම දෙනවා. ස්ටෙන්ට් එක දුන්නා දෙනවා. දැන් හැබැයි අතිමහත් බහුතරය මේ වැඩපිළිවෙලට කැමති Tamanට පාඩුයි. දැන් ડોક્ટર ගෝඨාභය රණසිංහ මට කිව්වේ වෙනදා එයා දවසකට 4ක් ස්ටෙන්ට් දානවා 4න් පස්සේ චැනල් එකේ. දැන් එයාට මාසෙකට 4ක් හම්බ වෙන්නේ නැහැ. මාසෙකටම දාන්නේ 4ක් විතර. නමුත් එයා සතුටු වෙනවා. මොකද එයා කියනවා දැන් අපිට තේරෙනවා මේ මිනිස්සු මොන තරම් පීඩාවකින් අමාරුකමකින්ද මේක දාගන්න අපි ගාවට එන්නේ නැත්තේ. සමහර වෙලාවට ඉඩකඩන් උගස් තියලා. දැන් තන් දැනුත් එන්න එපයි. පුළුවන්කම තියෙන. දැන් අර 4 දෙනෙක් එන්නේ මාසෙකට ඒ පුළුවන් කට්ටිය. ඒතකොට එයා කියනවා දැන් අපි දාන්නේ සල්ලි වල ප්‍රශ්නයක් නැති හොඳට සල්ලි කාර්ය තියෙන කට්ටියට තමයි අපි පුද්ගලික. එදා අපි දැම්මේ ඒගොල්ලන්ට කරන තිබෙන බලපෑම නිසා. වෙන කරන්නට දෙයක් නැහැ ජීවිතේ බෙර ගැනීමකට මෙතෙන්ට ඇවිල්ලා මොන සෙල්ලමක් හරි දාලා සල්ලි ටිකක් හොයාගෙන මෙතෙන්ට එන්න ඕනේ. හරි. ඉතින් එහෙම. දැන් අක්ෂිකාච ගත්තොත් අක්ෂිකාච ගේනවා සමාගම් තුනක්. ඒ තුනම ගේන්නේ ඇමරිකන් අක්ෂිකාච. හොඳේ. ඒ තමුන්නාසල දන්නවා මං නම කිව්වොත් බහුජාතික සමාගම් ලෝකේ දෙන හොඳම බහුජාතික සමාගම් ඇමරිකාවේ. ඇබොට් කිව්වාම මුළු ලෝකෙම දන්න එකක් සමාගම. ඇල්කොන් කිව්වාම මුළු ලෝකෙම දන්න හොඳම සමාගම්. ඒකේ තියෙන අක්ෂිකාචය තමයි අපි ගෙනාවේ. මතක තියාගන්න ඒ දවස්වල දැන් අපිට කියනවනේ මිනිස්සු ඇවිල්ලා සල්ලි නැහැ අපිට අරන් දෙන්න කියලා. අපි කියනවනේ මොකද්ද ලයන්ස් එකට හරි මේ මොකද්ද අනිත් තියෙන සංගම් වලට මම අපි කතා කරලා මමත් අරගෙන තියෙන. ඒගොල්ලෝ දෙන්නේ අර මේ අල්ලපු රටක එන අඩු රුපියල් 4000ට 5000ට තිබුණ අක්ෂිකාචයක් තමයි ඒගොල්ලෝ එදා දුන්නේ අපිට. අපි ගෙනල්ලා දෙන්නේ දැන් එදා 30000ට තිබුණ මං 8000ට අඩු කරපු අක්ෂිකාචය. මං හින්දා 8000 වුණාට ඒක ගාන 30000යි. එදා. හරි. ඉතින් එතකොට ඒවා හොඳම දේවල් තමයි අපි ගේන්නේ. ඒවා තෝරන්නේ මම නෙවෙයි. ආණ්ඩුවේ කවුරුවක්වත් නෙවෙයි ඇමතිවරුවත් නිලධාරීන් නෙවෙයි. ඒව තෝරන්නේ හාර්ට් ස්ටෙන්ට් එක තෝරන්නේ කාඩියොලොජිස්ට්ලා. හොඳේ අක්ෂිකාචය තෝරන්නේ අයි සර්ජන්ස්ලා. ඒකට වාඩි වෙන ඔක්කොම හොඳම කට්ටිය වාඩි වෙලා ඒගොල්ලෝ තමයි ඒ ටෙන්ඩර් එකේ අර තාක්ෂණ අගයම් කමිටු තියෙන ටෙක්නිකල් ඉවලියුෂන් කමිටුකේ ඒකේ වාඩි වෙන්නේ ඒගොල්ලෝ විශේෂඥවරු. කළා ඒගොල්ලෝ තමයි ඔක්කොම මේව බලලා බලන්නේ. ඉතින් ඔක අමූලික බොරුවක්. ඔය කට්ටිය හිතනවා ආණ්ඩුවේ හැම බඩුවම නිකන් හොඳ නැහැ කියලානේ තියෙන්නේ. එහෙම කාලයක් තිබුණා. එහෙම කාලයක් දැන් ඉවරයි. දැන් ආවේ යහපාලන ආණ්ඩුව. ඉස්සෙල්ලා තිබුණ ආණ්ඩුව රුපියල් 7 වලින් ගණන් හැදුවේ. දැන් අපි රුපියල් 7 වලින් ගණන් හදන්නේ නැහැ. ඒ කියන්නේ හොඳම දේවල් තමයි ජනතාවට ලැබෙන්නේ. ඕක විතරක් නෙවෙයිනේ. දැන් බලන්න අපි එහෙම සල්ලි බැලුවානේ. දැන් පිළිකාවට තිබුණේ කීයද? ලක්ෂ 15ක සීමාවක්නේ. ඇතර පිළිකාවට ලක්ෂ 15 කිව්වා දැන් කීයද? දැන් එක්කෙනා එක්කෙනාට අපි වේදන් කළ තියෙනවා ලක්ෂ 450.
ඒ වගේ දාස් ගණක් ඉන්නවා 450 විතර. ඒතකොට 30 ගුණයක් අපි වේදම් කරලා තියෙනවා. මොකක්ද ඒකේ කතාවේ තේරුම? දැන් ඒගොල්ලෝ ජීවත් වෙනවා. දැන් මම මේ තීන්දුව ගත්තේ නැත්නම් ඒගොල්ලෝ මැරිච්ච තැන්වල ලොකු ගස් පැල වෙලා දැන් මේ වෙනකොට. දැන් මම ස්ටෙන්ට් දාන්න තත්ත්වය මොකද්ද බලන්න. මම එනකන් ස්ටෙන්ට් දාලා තිබුණේ කීයද ආණ්ඩු ඉස්පිරිතාලේ? 103යි. එතන 97කට මොකද වුනේ? එක්කෝ හાર્ට් ඔපරේෂන් එකකට ගියා සල්ලි නැති හින්දා දෙවෙනි වටේ සෙකන්ඩ් ඇටැක් එකකට. එව නැත්තම් මැරුණා. ඒ කට්ටිය අද ඔක්කොම ජීවත් වෙනවා. එතන අක්ෂිකාච බලන්න ලංකාවේ මං එනකොට කීයද අන්ධ කට්ටිය. අක්ෂිකාච පැලඳ ගියනම සල්ලි නැති නිසා ලක්ෂ 12ක් අන්ධභාවයට පත් වෙලා තිබුණා. ඒකට තමයි මම මේ හඹාගෙන යන්නේ. දැන් අද දැන් මේ වෙලාව වෙනකොටත් ස්ටෙන්ට් දානවා අපේ කොළඹ රෝහලේ ජාතික රෝහලේ පැය 24ම ඒගොල්ලෝ දානවා 365 දවසක. මම ඒකම යෝජනා කරා අක්ෂි විශේෂඥයන්ට. ඒගොල්ලන්ට දාන මම සල්ලි ගෙවන්නම්. දෙන්නයි කැමතුනේ. අනිත් කට්ටිය කැමති නැහැ. ඉතින් මෙතන ඒක තමයි දැන් සමහරු ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන ක්‍රමයේ හැටියට ඒගොල්ලෝ කැමති නැහැ. ඒ දෙන්න කැමති මොකද ඒගොල්ලෝ කැමති මුදල් පැත්තක තියලා ඒ වැඩේට බහින්න ඒ කියන්නේ ප්‍රයිවට් කරන්නේ නැතුව මේව කරන්න. ඉතින් සමහරු තමන්ගේ ප්‍රැක්ටිස් එක අඩුයි තමයි කියලා කැමති නැහැ. ඒ කට්ටියව ප්‍රචාරය ඇති කරනවා නොයෙකුත් තැන්වල. එතකොට අපි ඒ පිළිබඳව අපි බොහොම පරීක්ෂාවෙන් ඉන්නේ එවැනි අවස්ථා අපිට ඇවිල්ලා තියෙනවා බොරු කියලා මේක දැම්මොත් අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒ දන්නේ නැහැ කියනවා නම් ඒ කියන්නේ තමන්ගේ විෂය තමන් බොරු කියලා විකුණනවා. තමන්ගේ අවබ෋ධය. හරිද? ඒකත් ඒගොල්ලෝ හොඳටම දන්නවා මේ අක්ෂිකාචය මොකද්ද මේ රටින් එන. අක්ෂිකාචය මොකද්ද කියලා හොඳටම දන්නවා. ඒ විතර නෙවෙයි දැන් බලන්න මේ දවස්වල දැන් අපි කන් ඇහෙන්නේ නැති කට්ටියට දෙනවා හියරින් එඩ් එක. හරිද? මෙච්චර කාල දුන්නේ නැහනේ එකක්වත්. තොල මිනිස් සමහරු තනි කරම දුප්පත් මිනිස්සු බීරෝ මේ ජීවිත කාලෙම දැන් අපි දෙනවා ඒ දෙන්නේ හරි ඉස්සර වගේ ලොකු පොල් කැල්ලක් නෙවෙයි ඇතුළට දාන මයික්‍රෝ චිප් එක තියෙන මේක යා කනට මේක දාගෙන ඉන්නවා කියලා කවුරු කාටවත් පේන්නේ නැහැ. ඔයත් එක කතා කරනකොට ඔයා දන්නෙත් නැහැ මගේ කනේ තියෙනවද නැද්ද මට කන් ඇහෙනවද නැද්ද කියලාවත්. මේ වගේ ඒවා අපි දීලා තියෙන්නේ ඔක්කොම මිනිස්සුන්ට. තමගේ ආත්ම ගරුත්වයත් ආරක්ෂා කරන. දැන් බලන්න දරුවෝ ඉපදුනා කොච්චර දරුවෝ ඉපදුනාද බිහිරිව. එතකොට ලංකාවේ දුප්පත් ඔක්කොම දරුවෝ මුළු ජීවිත කාලයෙම අවුරුදු 60 70 ජීවත් වුණේ ඔක්කොම බීරිලනේ. එතකොට සල්ලිකාර කට්ටිය ඔක්කොම පිටරට ගිහිලා කරගෙන ආවනේ. දැන් අද මොකද කරන්නේ අපි? එතකොට මං ඇහුවා මොකද ඒක කරන්නේ නැත්තේ? කරන්න බලනකොට ඒ කොක්ලි ඉම්ප්ලාන්ට් එකට යනවා ලක්ෂ 36ක්. මං කිව්වා නිකන් දෙන්න කියලා ඔක්කොම ලක්ෂ 36. දැන් ගිය සතියේට ඉස්සල සතියේ මං ඒ කට්ටිය හම්බුන වෙලාව ඒගොල්ලෝ කිව්වා දැනට කරලා තියෙනවා කොක්ලි ඉම්ප්ලාන්ට්ස් ලංකාවේ 677ක්. 677යි. ඉතින් අද දරුවෝ 677කට ඉපදීමෙන් බේර වුණ කට්ටිය කන් ඇහෙනවා අපි නිසා. ඉතින් ඒක කොච්චර පින්ද? ඉතින් ඒගොල්ලෝ අද දරුවෝ සාමාන්‍ය පුද්ගලයෝ විදියට අද ජන සමාජයේ ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒගොල්ලෝ කසාද බැඳින්න ගියත් ඒගොල්ලන්ට හොඳට කසාද බන්තයි. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුවක්වත් දන්නේ නැහැ ඔපරේට් කළායි මේ කන ඇහෙන්න කියලා. නේ? මේ ඔක්කොම කළා ඉවරයි. ඉතින් ඒ වගේ. ඉතින් ওই වගේ මට ඕන තරම් තියදාගේ. දැන් ලංකාවේ දුප්පත් දරුවෝ හිටියා. ලංකාවේ දුප්පත් දරුවෝ ඔක්කොම ලියුකීමියා, ලිම්ෆෝමා, එතකොට මයලෝමා, එතකොට තැලසීමියා මේ වගේ රුධිරගත පිළිකා හැදුණු ඔක්කොම දරුවෝ මිය ගියානේ අවුරුදු 20ක් වෙනකොට දුප්පත් දරුවෝ. සල්ලිකාර කට්ටිය පිටරට ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා ලක්ෂ 60යි ලක්ෂ 80 අතර වියදම් කරලා ඒගොල්ලෝ මේ ජීවිතේ බේරුණා. ඉතින් දුප්පත් කට්ටිය ඔක්කොම මිය ගියා. දැන් අද මොකද්ද? අද සියලු කට්ටියට අද අපි පටන් ගත්ත අපේක්ෂා රෝහලේ. ඒකනේ මං පිළිකා රෝහල අපේක්ෂා කරේ. අපේක්ෂා කරේ බොරුවට බෝඩ් මාරු කරන්න නෙවෙයි මට ඕනක. එහෙම බෝඩ් මං මාරු කරන මිනිහෙක් නෑ බොරුවට. ඒ යන හැම මිනිහකටම අපේක්ෂාවක් තියනවාද? අද පිළිකා වලට අවශ්‍ය නවීනතම ඖෂධ ඔක්කොම ලංකාවට ගෙනල්ලා ඉවරයි මං. සම බය නැතුව කියනවා සියලු පිළිකා රෝගීන්ට කිසි එක්කෙනෙක් මැරෙන්නේ නැහැ ලංකාවේ. තමන් ලෙඩේ වණ කරගෙන ගියොත් රෝගීන්ට මේ වෛද්‍යවරුන්ට කරන්න දෙයක් නැහැ. කිසි එක්කෙනෙක් මැරෙන්නේ නැහැ අද. මතක තියාගන්න. ඒ අවශ්‍ය ප්‍රතිකාරය. ඒකනේ මං කිව්වේ ලක්ෂ 15ට තිබුණ එක දැන් ලක්ෂ 450ක ඖෂධ ගන්නවයි කියන්නේ. ඉතින් ජීවත් වෙනවනේ දැන් අවුරුදු ගණනාවක්. ඒ කට්ටිය මැරෙන හිටපු කට්ටිය. දැන් ඔක්කොම ඒවදී. එතකොට අපි අපේක්ෂා රෝහලේ පටන් ගත්තා බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට්ස්. මේ ඇට මිදුළු බද්ධ කිරීම. ඒක ඉතාමත්ම අමාරු ශල්‍ය කර්මයට වඩා සල්ම කර්මයෙන් පස්සේ දරුවාගේ ජීවිතය බේරා ගැනීම ඉතාමත්ම අමාරු. ඒක නිසා බොහොම අමාරුයි මේක කරන්න. නමුත් අපි පටන් අරගත්තා. දැන් ඒ දරුවෝ කොච්චරක් ඉන්නවද? දැන් එදා ආව ඒ වෛද්‍යවරු ඒ ඒකකේ පුළුල් කරන්න මාත් එක්ක කතා කරන්න. ඒ කණ්ඩායම. ඒතර මම ඒකලන් ඇහුවා දැන් කීයක් ඔයගොල්ලෝද? 52ක් කරලා තියෙනවා. දැන් ඒ දරුවෝ 52 අපි හින්දා ජීවත් වෙනවා මේ රටේ. ඔක්කොම දුප්පත්ම දරුවෝ. සල්ලි නැති කට්ටියේ. හොඳේ. එතකොට ඒගොල්ලංග මේ කරන්නේ. දැන් අවයව බද්ධ කිරීමක් කරාද ලංකාවේ? මම එනකොට අවයව බද්ධ කරේ මොකද්ද අවුරුද්දකට වකුගඩු 40යි. ඕකනේ. අද ගිය අවුරුද්ද කීයක් කරාද? ගිය අවුරුද්ද වකුගඩු විතරක් කරා 400 ගාණක්.
අද වකුගඩු බද්ධ කිරීම කියන්නේ සාමාන්‍ය සල්ල කර්මයක් ලංකාවේ. ඒක එච්චර ගණන් ගන්නෙත් නෑ. අද ගණන් ගන්නේ මොනවද? අක්මාවක් බද්ධ කිරීම. මං එනකන් එක අක්මාවක් බද්ධ කරගන්න බැරි වුණා. හන්දේ මගේ නෝනා ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයලා ඉන්නකොට එතුමියගේ උමනාවට එකක් කරා. එච්චර ඇරෙන්න ආපහු කරන්න බැරි වුණා. ඒතර අද අක්මා බද්ධ කරලා තියෙනවා 100ක් විතර. අද ජාතික රෝහලේ කරනවා, උතුර කොළඹ කරනවා, දැන් මහනුවර රෝහලේ පටන් ගත්තා. ඒතර අග්න්‍යාශ බද්ධ කරන්න පටන් ගත්තා. අනුරාධපුර රෝහලේ පටන් ගත්තා අපි. එතන ඉඳලා දැන් පටන් ගත්තා නුවර රෝහලේ. හරි, එතකොට අත්බද්ධ කරා පේරාදෙණිය රෝහල. පාදබද්ධ කරා. එතන පාදබද්ධ කරලා තියෙන ලෝකෙම පහයි පාදයක් බද්ධ කරලා තියෙන්නේ. අර හතර දෙනා මැරිලා අපේ එක්කෙනා විතරයි ජීවත් වෙන්නේ. ඒ තරම් අපේ ශල්‍ය වෛද්‍යරු හොඳයි. හන්දේ එතකොට හෘදබද්ධය කරා 1967 ලෝකේ පළවෙනි හෘදබද්ධය කරේ. මෙහෙ මං එනකම බැරි වුණානේ. 2017 තමයි පළවෙනි හෘදේ බද්ධ කරේ. මං තුන්සරයක් ගියා ඒක දැක බලාගෙන ප්‍රශ්න විසඳලා ඒවට මුදල් දීලා ඔක්කොම කරගන්න. ඉතින් අද ඒක අද දැන් තව ටික දවසකින් අපි තුන්වෙනි හෘද බද්ධය කරනවා. දැන් ඒ හෘදය අනුන්ගේ හෘද වස්තුවෙන් ජීවත් වෙන කාන්තාව මං එන්නේ කිව්වම රැස්වීම වලට ඇවිල්ලා එයාගේ මේ එක්ස්පීරියන්ස් එයාගේ මේක එයා දේශන පවත්වලා යනවා. එයාගේ ඉන්නේ අනිත් ඒ ඒගොල්ලන්ට නිකන් හෘද බද්ධ කරයි කියලා මේක බොහොම සිම්පල් නෑ. එයා හෘදබද්ධ කරාට පස්සේ විශේෂඥවරයා මට කිව්වා, සර් මේ මෙයාට අර ඉන්න ගෙදර හිටියොත් මෙයා මැරෙයි දූවිල්ලට අලුත් ගියා. ඒ සැරේ මං අලුත් ගියක් ලෑස්ති කරලා දුන්නා සජිත් ප්‍රේමදාස මහත්මයාට කියලා අනුරාධපුරේ. ඊට පස්සේ මට කිව්වා මේකට AC එකක් ඕනේ, මොකද වෙන විදියට දූවිල් නැතු වෙයි ඉන්න. මං AC ලෑස්ති කරලා දුන්නා. ඊට පස්සේ ওই දවස් 52 ගෝරිය වෙලාවේදී මට කතා කරලා කිව්වා අර AC එකේ බිල ගෙවන්න එක්කෙනෙක් නැහැ කියලා. විදුලි බල මණ්ඩලයෙන් මේව කරනවා. ඒකින්ද මෙයා ඔන් ඕෆ් කර කර දැන් AC එක වැඩ. මං කිව්වා වහාම කියන්නේ AC එක වැඩ කරන්න, මං අතින් මගේ අතේ මුදල් මං දෙන්නම් ඒ කියලා. මං එනකන් ආපහු දෙන්නම් ඒ කියලා. එතකොට ඒ විදිහට හැම දෙයක්ම අපි බලා ගන්නවට ඕනේ. ඒ රෝගීන්ගේ පශ්චාත් ශල්‍ය කර්ම පශ්චාත් අවදිය. ඒ ඔක්කොම අපි කරනවා. ඒකට තමයි ඔය සමහර වෛද්‍යවරු කියන මිනිස්සු වෛද්‍ය විද්‍යාව දන්නේ නැතුව කෑ ගහන්නේ දේශපාලඥයෝ වගේ. ඉතින් ඒක කරාට අපිට කමන්නේ නැහැ. අර ඕන තරම් බල්ලු බුරනවානේ. ගැල යන නවතින්නේ නැහනේ. ගංගවල කරත්ත යනවා. බල්ලු බුරනවා. සමහරවිට කරත්තකාරය අරගෙන ගලක් ගහනවා. මම නම් ගහන්නේ නැහැ. ඉස්සරහට මිනිස්සු ගහයි. ඒ තත්ත්වයට පත් වෙන වෛද්‍යවරු කියන එක මේ වෛද්‍යවරු කීප දෙනෙක් ඉඳලා. හැබැයි ලංකාවේ ඉන්න විශාල වෛද්‍යවරු ප්‍රමාණය ප්‍රශස්ත විදියට අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙල ගෙනියනවා. ඒකයි තියෙන්නේ හොඳ. ඉතින් අඩු පහසුකම් ඒගොල්ලන්ට පහසුකම් දුන්නා. දැන් මම මේ දවස්වල වියදම් කරනවා මිලියන 400ක් ඉස්සරහට මේ පෙනහල් බද්ධ කිරීම ආරම්භ කරන්න. ඒකට අවශ්‍ය සහ හෘද බද්ධ කිරීම සඳහා ICU එකක් මේ යුරෝපයේ තියෙන විදියට සම්පූර්ණ ජීවාණුහරණය කරපු ICU එකක් එයාට ජීවත් වෙන්න ශල්‍ය කර්මයෙන් පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ වගේ අපි මේ ලංකාව නොසිතූ දේවල් ඔක්කොම දැන් අද ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් ලංකාවෙන් පිටට යන්න දෙයක් නැහැ. හැම එකක්ම දැන් ලංකාවේ ඕනම දුප්පත් මිනිහෙකුට. දැන් බලන්න ඒ වෛද්‍යවරයා මට ඉඳන් කිව්වා එයා 184ක් විතර හෘද බද්ධ කිරීම කළා දින පිටරට. එයා මට ඉඳන් කිව්වේ මේ හෘදයක් බද්ධ කරන්න කීයක් යනවා? කෝටි 100ක් යනවා පිටරට. කෝටි 100ක් විතර. මිලියන 1000 බිලියනයක්. ඒක අද කරන්නේ නිකන්නේ. එතකොට ලං එකක් බද්ධ කරන්න යනවා කෝටි 80ක් විතර. ඒ කියන්නේ මිලියන 800ක්. ඒකත් නිකන්නේ. හරි. ඉතින් වැඩේ තියෙන එකයි දැන් අපේ මිනිස්සු කතා කරන්නේ පොල් ගෙඩියේ ගාණ කීයද, අරකේ ගාණ කීයද, ඈ මේ සීනි පැකට් එකේ ගාණ කීයද. දැන් මෙතන මිලියනයක් වියදම් කරපු ස්ටෙන්ට් තුනක් දාන්න ඕනේ පුද්ගලයා. අද නිකන් ස්ටෙන්ට් තුනම දාගන්නේ. ඒතකොට කීය සත පහක්වත් නැහැනේ. ඉතින් මිලියනයක් බිඳුවට බැස්සපු කාලයක් ලංකා ඉතිහාසෙ නේ, ලෝක ඉතිහාසෙවත් දැකලා තියෙනවද? එච්චර බඩු මිල අඩු වුණ කාලයක්. ඉතින් ඒ වගේ. ඉතින් අපි මේ සියලු මේවා කරලා තිබෙනවා කිසිම දෙයක් මතක තියාගන්න. ඕනම එක්කෙනෙකුට ඇවිල්ලා ඔය කාර්ඩියොලොජි එකට ගිහිල්ලා බලන්න කියන ස්ටෙන්ට් එක මොකද්ද කියලා, අක්ෂිකාචි මොකද්ද කියලා. ඒක ඉතාමත්ම ඉහළ තත්ත්වයේ දේවල් අපි මෙයා කරන්නේ. ස්තුතියමතුවා. මං හිතන්නේ ජනමාධ්‍ය වගේම සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත බොහොම වැදගත් මාතෘකා කීපයක් අද සාකච්ඡාවට ලක් වුණා. ඒත් එක්කම අපි සූදානම් ඔබගේ ප්‍රශ්න, ජනතාවගේ ප්‍රශ්න, ඒ වගේම මේ රටේ පුරවැසියන්ගේ දැවෙන ප්‍රශ්න මේ ශේෂ්ත්‍රය ගැන ඔබතුමාට යොමු කරන්නට අපි නැවතත් වේදිකාව සූදානම් කරනවා. මෙයයි ඔබේ අවස්ථාව. ඔබතුමාට අවස්ථාව. ඔබතුමා මට තියෙන ප්‍රශ්නේ තමයි 19 ගිලන් රථ සේවය පිළිබඳව. ඒක මම දන්නේ විදිහට දකුණු පළාතෙන් තමයි ආරම්භ වුණේ. දැන් බස් නැහැර සහ උතුරු ක්‍රියාත්මක වෙනවා.
නමුත් එම ප්‍රශ්න තියෙනවා මේ නගරබදව මේක කාර්යක්ෂම වුණාට බොහොම දුරබැහැර පළාත්වල කාර්යක්ෂමතාවය මදි කියලා. ඒ පිළිබඳව ඔබතුමාගේ යම් කිසි අමාත්‍යාංශයක දැන් මෙහෙමයි මම ඔක්කොම එකේ තියෙන සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කරලා තිබෙනවා. 19-19 අපි පටන් අරගත්තේ බස්නාහිර සහ දකුණු දෙකටම. ඒකට අපි ගිලන් රථ 88ක් අපි මේ යෙදෙව්වා. දැන් අපි අපේ බලාපොරොත්තුව මේ අවුරුද්ද ඉවර වෙනකොට මුළු දිවයින පුරාම ඒක ප්‍රචලිත කරනවා. දැන් අපි උතුර, නැගෙනහිර, ඌව, වයඹ මේ හැම තැනකම පටන් අරගත්තා. එතකොට එහෙම පටන් අරගන්න කරලා ඔක්කොම ඉවර වෙනකොට 220ක් විතර අපි පාවිච්චි කරනවා. ඒවා ඔක්කොම ඉන්දියානු රජෙන් නොමිලේ හම්බ වෙන්නේ ඒ ගිලන් රථ ඔක්කොම. දැන් ඒකටත් මතකනේ ඔබතුමාට මේක ආරම්භ කරනකොට කිව්වා ඕකේ මොකද්ද ඕකේ ඇතුලේ රෝකක් තියෙනවා කිව්වා. රෝ ඔත්තුකාර වෙනවා කිව්වා. ඕකේ මැලේරියා මදුරු නැවත ලංකාවට එනවා කිව්වා. මොකද මැලේරියා කට්ටිය. හරිද? එතකොට ඔය ඕකේ ගේන කට්ටියට ගල් ගහන්නේ කිව්වා වෛද්‍ය සංගමේ නායකයෝ. ලැජ්ජ නැතුව වෛද්‍යවරු මං හිතන්නේ ලෝකේ ඉන්න එකම වෛද්‍යවරයා එහෙම ප්‍රකාශයක් කරපු ගිලන් රථයකට ගල් ගහන්නේ කියපු වෛද්‍යවරයා නේ ලංකාවේ. හොඳේ වෛද්‍ය සංගමේ සභාපති විදියට. ලෝකේ කවුරුවක්වත් වෛද්‍ය සංගමේ නැහැ. මේ වෛද්‍යවරු ගිලන් රථයකට දැන්. එතෙක් කොහොමද ගෙනාවේ මේක? එතෙක් ගෙනාවේ ඔබතුමාලා දැක්කනේ පත්තරේ තිබුණා 3-wheeler වලින් ගෙනාවේ. එක අම්මා කෙනෙක්ව 3-wheeler ගේනකොට ඔළුවේ එළිය තිබුණා. බස් එකක් ආව හැපුණා ඔළුවත් බිම වැටුණා. අන්තිමට ජීවිතක්ෂයටපත් වුණා. එහෙව් කාලයක තමයි මේ ගිලන් රථ සේවය ආරම්භ කරේ. මේකට ඇත්තටම අපේ අග්‍රාමාත්‍යතුමා තමයි මෝදි මැතිතුමත් එක්ක සාකච්ඡා කරලා මේක අපිට හුඟක් උදව් කරේ මේක කරගන්නට. දැන් අද ඒක අපි ගෙනල්ලා තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් ඒකට දුරකථන ඇමතිකමක් ඇවිල්ලා අපි ඔක්කොම බලලා තියෙනවා ආපු වෙලාවල් ඒකේ 13 මිලිය මේ මිනිත්තු 13.1ක් යනකොට ඒගොල්ලෝ සාමාන්‍ය වැලියු එක ඒගොල්ලෝ ගෙදරට ළඟා වෙනවා. මට මගේ මල්ලි කිව්වා ඒගොල්ලන් ගෙදර ඉස්සරහා මේ පීයෙන් ඇල්ල ඝාතනයක් වුණා. තව එක්කෙනෙක් තුවාල ලැබුවා. ඒගොල්ලෝ එක පැත්තකින් 19.90ට කතා කරා. අනිත් පැත්තෙන් පොලිසිය 119 එකට කතා කරා. ඒ මට එයා කිව්වා 19.90 විනාඩි 9ක් යනකොට ආවලු. 119 එක එන්න විනාඩි 45ක් ගියාලු. ඊවල් හොයාගෙන. අරගොල්ලන්ගේ Google Map එක තියෙනවා. ඒක දාලා ඇවිල්ලා කෙලීම ඒ වත්තට ඇවිල්ලා නවත්තලා ලීඩාවත් අරගෙන කෙලීම ගියාලු. මන් දන්නේ කී සමහර තැන්වල මේ පාරවල් මේව කරගන්න Google එක මේ එක වැඩ කරන්නේ නැතුව මොකක් හරි තියනවද කියලා. නැත්තම් සෑයන ප්‍රසාද දැන් මේ වෙනකොට 35ක් විතර ඔය ගිලන් රථය ඇතුලේ බබාල හම්බ වෙලා තියෙනවා. එතකොට පව් දැන් මාස දෙකකට ඉස්සෙල්ලා තිබුණ සංඛ්‍යා ලේඛන තමයි 108ක් මේකේ ප්‍රතිලාභ අරගෙන තියෙනවා. ජනතාව 108ක්. එතකොට හදිසි අනතුරු 54,000ක් ආරක්ෂා බේරගෙන තියෙනවා රෝහල් වලට ගෙනල්ලා මේ සේවයෙන්ද ඒ පළාත් දෙකේ විතරක්. දැන් රට වටේ ගියාම ඊට වඩා විශාල මේව එකක්. එහෙම අඩු මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න අපිට දන්නන්න කියලා. අපි ඒ ටික හරි ගස්ස ගන්නට මේව කරන්න. ඒ මධ්‍යස්ථානත් එක්ක කතා කරමු. සූති අමතුමා ඒත් එක්කම අපි නැවතත් ඔබට ජාතික රූපවාහිනියෙන් විවෘත ආරාධනාවක් කරනවා. මීට් ද මිනිස්ටර් වැඩසටහනත් සමග එක් වෙන්න. මීට් ද මිනිස්ටර් වැඩසටහන හරහා ඔබේ ගැටලුව කුමක් වුණත්, ඔබ කුමන දිස්ත්‍රික්කයෙන් මොන දේශපාලන මතයක් දැරුවත්, ඔබ මොන ආගමට අයිති වුණත්, ඔබට අපි අවස්ථාව ලබා දෙනවා ජාතික රූපවාහිනියෙන් ඔබේ දැවෙන ප්‍රශ්නය මේ රටේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරයෙකුට යොමු කරන්න. ඒ ශේත්‍රයේ තියෙන දැවෙන ප්‍රශ්න, මේ ශේත්‍රයේ කතාබහට ලක් වෙන ප්‍රශ්න, ජනමාධ්‍ය තුළින් සාමාන්‍ය සමාජයේ මිනිස්සු ආමන්ත්‍රණය කරන ප්‍රශ්න මේ අවස්ථාවේදී අපි අමාත්‍යවරයෙකුට යොමු කරන්න. අපි අවස්ථාව සහ වේදිකාව ජාතික රූපවාහිනියේ ජාතික මෙහෙවරක් හැරිට අපි සූදානම් කරන්න සූදානම්. ඒත් එක්කම අපි මීළඟ ප්‍රශ්නය සඳහා යොමු වෙමු. ඔව් ඔබතුමාට අවස්ථාව. ගරු අමතුමනි, මට තියෙන ප්‍රශ්න දෙකක් තියෙන මම බොහොම කෙටින් ඉදිරිපත් කරන්නම්. පළවෙනිම එක තමයි කතාබහට ලක් වෙන විශාල රෝහල් වලින් අපද්‍රව්‍ය ජල මූලාශ්‍ර වලට එකතු වෙනවා කියලා. මම හිතන්නේ ඒක පරිසර දූෂණය වගේම ජල දූෂණයට ගැටලුවක් වෙනවා. එහෙම දෙයක් වෙනවද? එහෙම දෙයක් වෙනවනම් ඒක කොහොමද අපි නැවත හරවගන්නේ කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් සියලුම සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලියක් අපි ආරම්භ කළා තියෙනවා. ඒක දැන් එක ප්‍රදේශයක අපි ආරම්භ කළ තියෙනවා. නම් ඕස්ට්‍රේලියානු සමාගමක් එක්ක මම
ලංකාවටම ගිවිසුම් ගත කළ තියෙන සියලුම මේ සායනික ද්‍රව්‍ය අරගෙන, ඒක තමයි නරකම අපද්‍රව්‍ය, අනිත් අපද්‍රව්‍යයට වඩා සායනික අපද්‍රව්‍ය අරගෙන ඒවා අරගෙන ඒවා එතනම මේව කරලා එතකොට එතනම පෝර බවට පත් කරන්නට. ඒවා දැන් රෝහල් වල රෝහල් ගත කළ සමහර රෝහල් වල ඒක දැන්ටම ක්‍රියාත්මකයි. ඒක ලංකාව වටේම සිදුවෙමින් යනවා මේ වැඩපිළිවෙල. දැන් මහනුවර රෝහල, අම්පාර රෝහල මම ගිය වෙලාවේ මම බලාගත්තේ බොහොම රෝහල් වල ඒක තියෙන අර ඉන්සිනේටර්ස් කියන එක හදලා ඒවැයින් පුච්චලා ඒවැයි තියෙන මේවා ටික අරගෙන ඒක පෝර බවට පත් කරනවා. ඉතින් ගංගා ජලයට නම් මම එහෙම තැන් වලට නම් යන්නේ නැහැ. දන්න තැනක නම් කුඩා රෝහලක මම දන්නේ නැහැ එහෙම දෙයක් සිදු වෙනවද කියලා. ඒක අපිට කිව්වොත් අපිට පුළුවන් ඒක පිළිබඳ නියත තීන්දුව ගන්න. දැන්ට අපි එහෙම සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. දැන් තමයි ඒක අරගෙන තියෙන්නේ. අපි මේක අරගෙන දැන් ඒ වගේම ඉස්සලා තිබුණා රුධිරය. රුධිරය අපි ගන්නවනේ රුධිරය දෙන්න. එතකොට ප්ලාස්මා එක ඉතුරු වෙනවා. ඒවා ගැලුම් ගානේ කාණු දිගේ ගියා මේ වගේ. දැන් මම ආවට පස්සේ මම කරපු වැඩේ ඒක මම අපනයනය කරන්නට තීන්දුව කළා. මොකද ඒකෙන් ඖෂධ ආගත හැකි. එතකොට ඒ අපනයන ඒක අපි ඒ ඇල්බියුමින් ඔක්කොම අරගෙන දැන් අපි ඒක අපි දැන් විදේශ විනිමය බවට පත් කළා තියෙනවා. නමුත් ඔවුන්ට මම කියලා තියෙන්නේ තව ඉදිරියේදී මම ලංකාවේ ඒ ඖෂධ හදනවා. ඒ ඖෂධ හදනකොට ඕගොල්ලන්ගේ එක නවත්තලා මම ඒගොල්ලන්ට දෙනවා මේ කියලා. දැන්ට ඇවිල්ලා තියෙනවා ඇමරිකානු ඉන්දියානු සමාගමක්. ඒගොල්ලෝ අපිත් එක්ක දැන් ගිවිසුම් ගහලා තියෙනවා. ඒගොල්ලොන්ගේ කර්මාශාලාව හැදුවාම අපි එක්කෝ මේ ඇල්බියුමින් මේ ප්ලාස්මා එක ඒගොල්ලන්ට දෙනවා. දුන්නාම ඒගොල්ලෝ ඒකෙන් අපිට අවශ්‍ය ඒකේ ඖෂධ හදනවා. ඒ ඖෂධ අපිටම ගත හැකි මේ රටේ. ඉතින් ඒ වගේ අපද්‍රව්‍ය කල්පනාකරණය කිරීම අපි සෑහෙන දැන් හොඳට කරගෙන යනවා. රෝහල්වල පෞගිය දවස්වල ඒක ප්‍රශ්නයක් තිබුණා මේ කඩුවෙල මේ විනිශ්චයකාරවරයා දුන්න තීන්දුව නිසා. ඔහු එකපාට තීන්දුවක් දුන්නා ගමේ මිනිස්සුන්ගේ විරෝධතාවය. ඒවැයි පරිසර මේ වාරගෙන ඔක්කොම ඒ පරිසර අධිකාරිය අනිකුත් අධිකාරිය ඔක්කොම ගිහිල්ලා කිව්වා මේක කිසිම ප්‍රශ්නයක් නැහැ, අපද්‍රව්‍යයක් නැහැ කියලා. කියද්දිත් ඒ විනිශ්චයකාරවරයා මහජන මොකද්ද මොකක්ද හරි කියලා මේ දුන්න තීන්දුව. තීන්දුව දුන්නාම මේ මිනිසුන්ට දැන් කුණු තැම්පත් කරන තැනක් නැති වුණා. එතකොට තමයි ඔය රෝහල් වල ප්‍රශ්න තිබුණේ. නමුත් අපි ඒවා කන්ටේනර් මගින් ඒක ගෙනිහිල්ලා දැන් මුතුරාජ වෙලේ ඒගොල්ලෝ ආරම්භ කරනවා අලුත්ම වැඩපිළිවෙල. ඒකත් එක්ක මුළු ලංකාවේ තියෙන සියලුම සායනික ද්‍රව්‍ය එතනට ගෙනිහිල්ලා පුච්චලා ඒක අවසන් කරන වැඩ කටයුතු කරලා තියෙන්නේ. දෙවන ගැටලුව තමයි අමතමනේ, දැන් අපි දන්නවා පෞද්ගලික වෛද්‍ය නියාමන පනතක් කියලා දෙයක් තියෙනවා. ඒකදී යම්කිසි වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරන ඔහුට පිළිගත් සුදුසුකමක් තියෙනවා. එලෙසම අපි දැනගන්න කැමති අනිකුත් සේවාවන් උදාහරණයක් විතර ගත්තොත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සේවාව සහ ඖෂධවේදීන් වගේ උදාහරණයක් විතරයි මම ගත්තේ. ඔවුන්ටත් එහෙම පිළිගත් සුදුසුකමක් තිබිය යුතුයි නේද? මේ රෝගියෙක්ගේ ජීවිතයක් කියන එක අනුතර ලක් වෙන්න පුළුවන් යම්කි සුදුසුකමක් නැති කෙනෙක් ප්‍රතිකාර කරන්න ගියොත් එම සෞඛ්‍ය සේවයක් සැපුවොත්. ඒකෙදී වෛද්‍ය සභාවේ ලියාපදිංචි වේතුයි. ඒ ඔක්කොම කාණ්ඩ වෙන වෙනම කාණ්ඩ යටතේ ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම වෛද්‍ය සභාවේ ලියාපදිංචිය දරනවා. ඔක්කොම සම සෞඛ්‍ය කට්ටිය හෙදයන්ට වෙනම කවුන්සිලයක් තියෙනවා, මේ සභාවක් තිබෙනවා. එතකොට වෛද්‍යවරු, සහකාර වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු ඔක්කොම වෛද්‍ය සභාවේ මේ කට්ටිය ලියාපදිංචි වෙනවා. එහෙම නැතුව බෑ කරන්න. බොහොම ස්තුතියි. ස්තුතියි අමතුමනි. අපි දැන් සූදානම් තවත් ප්‍රශ්නයකට මේ වේදිකාව විවෘත කරන්නට. ඔබතුමාටයි මේ අවස්ථාව. මම මුලින්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ දේශීය ඖෂධ, අපේ ඖෂධවල මිල බැසීම ගැන සියලුම ජනතාව වෙනුවෙන් මම ඔබතුමාට ප්‍රසංග ස්තුතිවන්ත වෙනවා. මගේ ප්‍රශ්නේ මේක. නිතරම හැමදාම බෝනවන රෝග සඳහා පාවිච්චි කරන ඖෂධ නිතරම පාවිච්චි කළ යුතුයි. ඒවා වල අඩුපාඩුකමක් තියෙනවා කියලා කියනවා. ඒ ගැන මොකක්ද අඩුපාඩුව? ඒ කියන්නේ හිඟයක් කියලා නෑ. එහෙම එකක් නෑ. ඒක ඒ තියුණ හිඟේ තමයි අවසන් කරේ අපි රජේ රෝහල් වල. දැන් ඖෂධ ඇත්තටම අපි මිල 48% පාලනය කරා පළවෙනි වටේදී. දෙවෙනි වටේදී තව 25% පාලනය කරා. එතකොට 73%. තව ටික දවසකින් මම පාලනය කරන තව 27%. එතකොට 100% විතර එනවා. ඒ ඖෂධ නාමයෙන් 100%. එතකොට වෙළඳ නාමයෙන් එතකොට එනවා 1000කට වැඩි ප්‍රමාණයක් මිල පාලනය වෙනවා. පළවෙනි 48 මිල පාලනය කරාම 283ක මිල පාලනය වුණා වෙළඳ නාමයෙන්. දැන් අපි වෙළඳ මේවා පාලනය කරේ පොඩි ගණන් වලින් නෙවෙයි. දැන් තමුන්නාසලා දන්නවා මේ ලංකාවේ තියෙන ලොකුම
අපි කියන්නේ වැඩියෙන්ම ඔය ගුණාත්මක භාවයෙන් ඉහළ කියන ඖෂධ අඩු කරේ අපි දැන් කෝසා කියන පෙත්ත රුපියල් 81කට තිබුණ එක අපි 10.7 අඩු කරේ. හරි. එතකොට ඇටෝවා කියන එක රුපියල් 215යි තිබුණේ දැන් රුපියල් 17.7. එතකොට ක්‍රෙස්ටෝ වගේ එකක් රුපියල් 150ට තිබුණා දැන් රුපියල් 37යි. හරි. මේ වගේ වෝල්ටාරේනා ගත රුපියල් 40ට තිබුණ එක රුපියල් 13යි. බ්‍රූෆෙන් එක රුපියල් 14 තිබුණ එක රුපියල් 3.7. ඉතින් විශාල වශයෙන් මට මේවා දිගටම කියාගත හැකි අපි 180කින් සමහර ඒවා විශාල ප්‍රමාණවලකින් තමයි අපි මිල පහත හෙළුවේ. දැන් දෙවනි කාණ්ඩේදීත් අපි ඒ වගේම අඩු කරා, විශේෂයෙන්ම අපි අඩු කරා පිළිකා ඖෂධ. ඒවා තමයි හුඟක්ම මිල අධික. දැන් මේ පළවෙනි එක ට්‍රැක්සෝමාබ් කියන ඖෂධය ඉස්සෙල්ලම තිබුණේ මිලියන 283,000 එක ඉන්ජෙක්ෂන් එක. ඒක මම දෙවනි සමාගමක් මේ අපේ NMR එක යටතේ රෙජිස්ට්‍රේෂන් එක අරගෙන ඒක වෙළඳපොළට ආවට පස්සේ ඒගොල්ලෝ අඩු කරා 144,000. තොර පළවෙනි බහුජාතික සමාගම තියෙනවානේ. ඒ බහුජාතික සමාගම 280,000 වියදම් කර කෝඩ් කරපු කට්ටිය අනිත් ටෙන්ඩර් එකට ආවේ කීයද? 165,000කට. ඒ කියන්නේ ඒගොල්ලෝම 115,000කින් අඩු කරා. ඒකට තේරෙනවද මේකේ මිලේ තියෙන අධිකභාවය? මේක තමයි මාෆියාව කියන්නේ. දැන් අන්නේ ඒ 180,000 වෙනකන් තමයි ওই වෛද්‍ය සංගමේ කට්ටිය කතා කරන්නේ. ඒ බහුජාතික සමාගමට. දැන් මෙතන ඇවිල්ලා කියනවා බහුජාතික සමාගම් වලට කිරිපිටි ගේනවා කියලා. ඔය ඖෂධ බහුජාතික සමාගම් එක්ක ඉන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි 283,000ට ගේන්න ඕනයි කියලා කිව්වේ. එහෙම වෛද්‍යවරු හිටියා. ඒ කට්ටියට හොඳ ගණන් තම්බුණා ඔක කට්ටියට. ඉතින් එතකොට අපි 148,000ට ගෙනාවා. ඒක දෙවෙනි එක. ඒක අපි මිල පාලනය කරලා රුපියල් 95,000 වෙනකන් බැස්සුවා. ඒගොල්ලන්ගේ ගාණ. අපි දැන් මිල. එතකොට මේ විදියට මේව කරාම මතක තියාගන්න දැන් ආණ්ඩුවේ තපේන බෙහෙත් වලට විතර පිළිකා ඖෂධ 10න් විතරක් අවුරුද්දකට ලාභයක් තියෙනවා ආණ්ඩුවට මිලියන 1750කට වැඩි මිලියන හරි කෝටි 175කට වැඩි. දැන් මේ වගේ ගෙනාවට පස්සේ දෙවෙනි අධියරට පස්සේ අපි ආපහු අනිත් එක පටන් අරගත්ත මේ මේ මේව එකක් තමයි අපි ඖෂධ නිෂ්පාදනය කරන්නට. දැන් මම පෙන්නන්නම් ඔබතුමාට ඖෂධ නිෂ්පාදනය කරන දැන් කර්මාන්ශාලා මම 6 එකත් විවෘත කරා මේ ළඟදී. දැන් ඒගොල්ලන්ගෙන් පළවෙනි කර්මාන්ශාලා 3 මිල මට තියෙනවා. අපේ රජයට දැන් ඖෂධ සපයනවා. එතකොට මේ ඖෂධ සපයනකොට ඒගොල්ලන්ගේ මිල ගණන් කොහොමද කියලා බලන්න කොච්චරක් මේවා අඩු වෙනවද කියලා. දැන් ඔය ඇමොක්සිලින් කියන ඉන්ජෙක්ෂන් එක මම නියම කරලා තියෙන මිල රුපියල් 631යි. ඕක තියුණේ රුපියල් 2000 3000ක් විතර වෙලා. 3400ක් විතර හොඳයි. ඒක මං 631කට ගෙනාවනේ. ඒ 631කට ගෙනාපු එක ලංකාවේ හදන්නේ මිලියන රුපියල් 160යි. අපිට සපයන්නේ ආණ්ඩුවට. එතකොට ඔය වගේ මිලියන 2.85ක් මේ සිරින්ජස් විකුණනවා ආණ්ඩුවට අවුරුද්දකට. එතකොට කීයද? මිලියන 1325ක් විතර ආණ්ඩුවට ලාභයි. මේ එක ඉන්ජෙක්ෂන් එකේ. හරිද? මං අපි ගත්ත මේ ක්‍රියාමාර්ග නිසා. ඉතින් මේ වගේ ගියවහම මෙතන විතරක් නෙවෙයි දැන් මම පෙන්නනම් ඔබතුමාට කොච්චර අඩුද කියලා මිල. දැන් මේ සෙෆලෙක්සින් කියන එක රුපියල් 265ට දීුණේ. ඒ කියන්නේ 265 කියන්නේ මම නියම කරපු මිල. ඊට වඩා හුඟක් ගණන්. මෙහෙම මම පාලන මිල 265යි. ඒගොල්ලෝ අපිට දෙන්නේ හදලා 125යි. හරි. එතකොට ඇමිලෝඩිපින් කියන ටැබ්ලට් එක 15යි 30යි මගේ මිල. ඒගොල්ලෝ අපිට දෙන්නේ රුපියල් 1.75යි. හරි. එතකොට ලොසාටන් කියන එක මගේ මිල 10යි 30යි මගේ පාලන මිල. ඒගොල්ලෝ අපිට දෙන්නේ 191යි. එතකොට එනලප්‍රිල් කියන එක රුපියල් 6යි මගේ මිල. ඒගොල්ලෝ දෙන්නේ 163යි. හරි. ඇටෙනලෝල් 4.40යි මගේ මිල. ඒගොල්ලෝ දෙන්නේ 761යි. මේ විදියට දැන් මේකෙන් ලාභ ලබනවා ආණ්ඩුව මේ ටිකෙන් විතරක් ලාභ ලබනවා අවුරුද්දකට මිලියන 6292ක් ආණ්ඩුව. මේ වගේම මම මුලින්ම පාලනය කරපු වෙලාවේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නිෂ්පාදකයින්ට දැනුවා මෙහෙම මිල අඩු කරලා තියෙනවා, ලාභය අඩුයි, ඒකින්ද මාකටිං අරවමයක් කරන්න අමාරුයි, ඒගොල්ලන්ගෙත් මිල අඩු කරන්න කියලා. ඒගොල්ලෝ මිල අඩු කරා. ඒ යනවා. ඒ මිල අඩු කිරීම උඩත් ආණ්ඩුවට ලාභයක් ආවා මිලියන 7000 ගාණක්. හරි. එතකොට මේ ටිකෙන් විතරක් ආණ්ඩුවට අවුරුද්දකට මිලියන 15000ක් විතර ලාභයි මං ගත්ත තීන්දුව නිසා. හරිද? එතකොට දැන් මේ වගේ වෙනස් කරන් මේ වගේ විප්ලවීය වෙනස් කිරීම කරාම හැමදාම එහෙම එකක් සුමුදු සුමට විදිහට රතු පළස් උඩින් යන්න බෑ. ඉතින් අපි ඒවට මේ වෙලයි ඉතින් අපි ඒ පන්නරේ ලබලා තියෙන්නේ. ඕන එක්කෙනෙක් බැනපුවායි කෑ ගහපුවායි ඕන එකක් කරපුවායි ඔය ඔක්කොම බලවේග මුදල් වියදම් කරනවා. මතක තියාගන්න. මම මේකට දුම්කොළ වලට ගැහුවා. ගැහුවේ තමුන්නාසලගේ ජීවිත ආරක්ෂා කරන්නට. තමුන්නාසල දුම් බොනවා.
හරිද? එතකොට මම ලෝකේ තියෙන ලොකුම දඩේ ගැහුවා 90%යි. 90%ක් බදු ගැහුවා. ඒ තමයි ලෝකේ ගහලා තියෙන දැන්ට වැඩිම. ඔය දැන් කියනවනේ කිරිපිටි සමාගම් ගැන බදු ඇයි දුම්කොළ සමාගම් එක්කෙනෙක් කතා කරාද ඔය වෛද්‍ය සංගමයේ එක්කෙනෙක්. එක මිනිහෙක් වචනයක් කතා කරාද? නෑ. එතකොට ඒක ගැහුවා 90%ක්. ගැහුවාම කීයක් අඩු වුණාද? දුම් වැටි කීයක් අඩු වුණාද? බිලියනයක් අඩු වුණා. අවුරුද්දකට. බොන එක. ඒ කියන්නේ කෝටි 100ක්. එතකොට කෝටි 100ක් දිනනවා කියන්නේ කී දෙනෙක්ගේ පෙනහැලි විතර වෙනවද? දැන් සමහරු කියනවා බොරුවට ඒකින්ද බීඩි වැඩි වෙනවා. බීඩි වැඩි වෙන්නේ නැහැ කවදාකවත්. මොකද නිකොටින් කියන එක ලේවල තිබෙන ප්‍රමාණය අනුව තමයි සිගරට් එක උරන්න හිටින්නේ. නිකොටින් අඩු වෙනවා. එතකොට නිකොටින් වලට ඇඩික්ට් වුණ මිනිහා බීඩි කොලෙන් සන්තර්පණය වෙන්නේ නැහැ. බීඩි වල නිකොටින් නැහැ. ඒක තියෙන වෙනම තලඹ කොල්ලෙද්ද මොකද්ද එකක් ගන්න. එතකොට සමහරු කියනවා නීති විරෝධී වයින. නීති විරෝධී වට තමයි කස්ටම් එකයි පොලිසිය තියෙන්නේ. නීති විර කසිපු මේ 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 වැඩි වෙනවයි කියලා අනිත් එකේ මිල පාලනය කරන එක වෙනසක් වෙන්නේ නැහෙනේ. ඒවට තමයි පොලිසිය තියෙන්නේ. ඒවට තමයි කස්ටම් තියෙන්නේ. මේ මේ රේගුව තියෙන්නේ. ඒවා තියලා අල්ල ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ මේ අපි මේ 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 සියලු දේවල් වලින් අපි ඒවක කරා. එතකොට පැණිබීම වලට මොකද කරේ මම? හැම පැණිබීමයකටම ඉස්සෙල්ලාම ගැහුවා අර සංඥා පද්ධතිය. ගැහුවා ඇටි මොකද කරේ? ඔය ලෝකේ තියෙන ලොකුම පැණිබීම සමාගම් දෙක මෙහි තියෙනවානේ. බහුජාතික සමාගම් ඒවට ගැහුවේ. ඒගොල්ලෝ අන්තිමට ඒගොල්ලන්ගේ සීනි ප්‍රමාණය 10%කින් අඩු කරා. අර රතු එකේ ඉඳලා කහ පාත්‍රේ ඉන්න. ඊට පස්සේ මම කරපු වැඩේ මොකද? හැම ග්‍රෑම් එකකටම ගැහුවා 750 ගන්න. ග්‍රෑම් එකට 750 ගන්න ගැහුවාම ඒගොල්ලන්ට කරගන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ සීනි නැති sugarless බීම හැදුවා. ඉතින් කොච්චර හොඳයි දැන්කට. හරිද? දැන් සමහර කට්ටිය කියනවා නවර පැණි රසයේ තමයි නැති කරන්න ඕනේ කියලා. අඩු ගානේ පැණි රසයට පුරුදු වුණත් පැණි සීනි නැතුව බොන එක ලොකු දෙයක් නෙවෙයි වෙන එකකින්. එතකොට ඒකේ ඒ යනවා. එතකොට මේක. එතකොට දැන් දෙවනි එක දැන් මම හෙට අනිද්දා දැන් අප්‍රේල් මාසයේ දෙවනිදා ඉඳලා මම බලපවත්වනවා මොකද්ද? සියලුම බිස්කට් සමාගම් ඔය පැණි ಜಾති තියෙනවනේ කෑම කන ඒවා ඒවට ගහනවා. බිස්කට් සමාගම් වලින් පටන් අරගෙන අප්‍රේල් 2 ඒකට සංඥා පද්ධතිය දානවා. හරි. ඊට පස්සේ ජූනි මාසේ පළවෙනිදාට කළුදු දෝල් පට්ටි ඉඳලා ඔක්කොටම ගහනවා. හරි. ඒක මේ ඔක්කොම කරන්නේ මොකටවත් නෙවෙයි. මිනිස් අද දියවැඩියාව තමයි ලංකාවේ තියෙන බෝනෝන රෝග වලින් වැඩිම. දැන් කොළඹ නගරයේ ගත්තොත් අවුරුදු 10කට ඉස්සෙල්ලා 10කට 3 දෙනා හිටියේ දියවැඩියාව කට්ටිය. අද කීයක් ඉනවා? අද 10 හැම 10කටම 6 දෙනෙක් දියවැඩියාව. ඉතින් දැන් මේකේ දියවැඩියාව හදලා කන්න බොන්න දීලා ඉවරලා ඊට පස්සේ අපි මේ රෝහල් වල ප්‍රතිකාර කරාට වැඩක් නැහැ නේ. ඔයගොල්ලෝ සල්ලි දීලා ලෙඩේ හදා ගන්නවා. මම සල්ලි වියදම් කරලා ලෙඩේ හොද කරනවා. ඒකනේ කරන්නේ. දෙක දෙන්නම සල්ලි වියදම් කරනවා. ඒක ඒතකොට හම්බු කරන්නේ කවුද? අර සමාගම් කාර්යෝ ටික. ඉතින් ඒ නිසා අපි මේ මේවා ඔක්කොම අපි මේ ඖෂධ වගේම අනිකුත් ඒවත් පාලනය කරලා අපි දැඩි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ලංකාවේ තියෙනවා. දැන් මම එකක් කියන්න. දැන් මේ පැණිබීම ගැහුවා මොකද්ද? දවස් 52 ආණ්ඩුව කරේ. ආපු හැටිය ආපහු පැණිබීම බද්ද අඩු කරා. අඩු කරලා ගානකුත් හම්බ කරගත්තා ඒ සමාගම් වලින්. නමුත් මම ආපු හැටිය නැවත ගැහුවා බද්ද. හරි? ඒගොල්ලෝ තරහයි. ඒගොල්ලෝ තරහ නොවෙන්න හේතු බෑනේ ඉතින්. තරහයි ඒගොල්ලන්ගේ. මේගොල්ලන්ට හරි ප්‍රශ්නනේ මේවා. මේ මේ පිට තියෙන කඩදාසි ඉඳලා වෙනස් කරන්න වෙනවා මේවට. හරි? එතකොට ඒවා ඒගොල්ලන්ගේ සද්දේ තමයි ඔය කට්ටියකින් ඇහෙන්නේ. ඔය සමහර දොස්තරලගෙන් ඇහෙන්නේ අරගොල්ලොන්ගේ සද්දේ තමයි. ඒගොල්ලෝ සල්ද දාන්නේ නැහැ. ඒගොල්ලෝ අර මැෂින් එකේ සද්දේ ගහන්න ඒවට ඔයිල් දානවා. ඒව තමයි සල්ලි. ස්තුතියි. අපි දැන් සූදානම් තවත් ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කරන්නට. අපේ මීළඟ ප්‍රශ්නය සඳහා අවස්ථාව. ශ්‍රී ලංකාවේ තියෙනවා පෞද්ගලික රෝහල් විශාල ප්‍රමාණයක්. මේ රෝහල් තුලින් බෙහෙත් ගන්න රෝගීන් සංඛ්‍යා මේ වෙනකොට විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙතන තියෙන ප්‍රධානම ගැටලුව තමයි අර අධික මිලක් මේ වැය කිරීමට සිදු වෙලා තියෙනවා අපේ රෝගීන්ට. ඉතින් මිල නියාමනයක් සිදු කිරීම පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න පුළුවන් නම් බොහොම වටිනවා. මේ ඉතින් ඒ සමගම ඔබතුමා මේ සම්බන්ධව කොහොමද කටයුතු කරන්නේ? ඔබ හරියට හරි
ඒ අනුව තමයි මම මිල නියාමනය කරන්න හැදුවා. මේ තියෙන්නේ මිල නියාමනය කරන්න තියෙන මිල. මම තමුන්නාදලට පෙන්නන්නේ නැහැ ගැසට් කරනකන්. මේකේ තියෙනවා මිල. හොඳේ ඔය ඔක්කොම දැන් තමුන්නාත් මතක තියාගන්න මම ඖෂධ මිල පාලනය කරේ අපි බොහොම විද්‍යාත්මක විදියට. ඒකට අපි ගත්තා ලෝකයේ තියෙන හොඳම දත්ත ගබඩාව IMS International Marketing Service කියන එක. ඒක තමයි සෞඛ්‍ය පිළිබඳ ලෝකයේ පිළිගත්තු හොඳම දත්ත ගබඩාව. ඒගොල්ලෝ ඇවිල්ලා මාත් එක්ක කතා කරලා අන්තිමට අපේ මහාචාර්ය අසිතේම කතා කරලා ඒගොල්ලෝ මිලියන 5ක් කිල්ලුවා ඒ දත්ත දෙන්න අපිට. ඒකේ තියෙන හැම එක්කෙනාගේම හැම ඖෂධේම මිල නිෂ්පාදන මිල ඔක්කොම අපිට ගත හැකි. ඒ අනුව තමයි අපි ගහුවේ. එතකොට ඒගොල්ලෝ මේ මිලියන 5ත් අයින් කරගත්තා. මේක ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ක්‍රියාවලියක් කියලා නිකන් ගත්තේ. ඊට පස්සේ අපි මේකට පාවිච්චි කරේ KPMG කියන ලෝක ප්‍රසිද්ධ සමාගම. ඒකේ දත්ත තමයි ඒගොල්ලන්ගේ කාර්යභාරය තමයි ඒගොල්ලන්ගේ සේවය තමයි අපි ගත්තේ. ඒ ජාත්‍යන්තර සමාගමේ කට්ටියව අපි ගෙන්නවලා ඒ කට්ටියත් එක තමයි කතා කරගත්තේ. ඒගොල්ලෝ මුළු ලංකාවේ තියෙන සියලුම පුද්ගලික රෝහල් වලට ගිහිල්ලා ඒ සියලුම පුද්ගලික රෝහල් වල මිල ගණන් අරගෙන ඒවා අපිට ලබලා දුන්නා. ඒක 100ට මිල නියාමනයේ 75% කරොත් මෙන්න මේ මධ්‍යම අගයක් අරගෙන 75%. 50% කරොත් කීයද? 25% බැස්සුවොත් කීයද? ඒ අනුව අපි තීන්දු කළා. අපි ඒකේ අරගෙන අපි මේ මිල නියාමනයක් කරා. ඒ මිල නියාමනය කරා ඉතාමත්ම සාධාරණ. දැන් ඒගොල්ලෝ නඩු දාලා තියෙනවා මට විරුද්ධව මේක නවත්ත ගන්න. දැන් නඩුව ඉවර වුණ හැටි මම මේක කරනවා. මම හිතනවා මම නඩුව දිනයි. නඩුව දිනනවා කියන්නේ මම නෙවෙයි මේ රටේ ජනතාව. හරි. ඉතින් මම හිතන්නේ විනිශ්චයකාරවරුත් හැමෝටම ඔය අවබෝධයක් තියෙනවා මේගොල්ලෝ කරන වැඩ පිළිවෙල. දැන් මම ස්ටෙන්ට් එක අඩු කරා 103,000 තියෙන ස්ටෙන්ට් එක මම මිල නියම කරා 105,000. දැන් ඒව හැම තැනකම 105,000 විකිණෙනවා. නමුත් රෝහලේට ගියාම එයාට මේවකට ගාණ දාලා තියෙන්නේ 3,500යි. තවම. මොකද ඒගොල්ලෝ සර්විස් චාර්ජ් කියලා දානවා 100-300ක්. මම ඒව ඔක්කොම ගණන් හදලා අඩු කරලා තියෙන්නේ. ඉතාමත්ම සාධාරණ ගණන් ලෝකේ තියෙන අනිත් ඒවාත් බලලා කරලා තියෙන්නේ. මම ඔබතුමාගේ පුද්ගලිකව පොඩි ප්‍රශ්නයක් යොමු කරන්න කැමති. අපේ දේශීය ශාක පැලෑට පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම කාටුක ඉල්ලා සිටිනවා. අපි ඒකට වෙනමම ආයුර්වේද සඳහා වෙනමම අපි ක්‍රියා කරන. දැන් අපි නාවෙන්න පර්යේෂණාගාරයේ බොහෝ පර්යේෂණ අපි කරනවා ශාක පිළිබඳ විතරක් නෙවෙයි පැරණි වෛද්‍ය ක්‍රම. ඒකේ පුස්කොළ පොත් අපි 600ක් ගෙනලා දැන් අපි සිංහලට පරිවර්තනය කළා. ඒකේ ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් හදලා ඕන එක්කෙනෙකුට ගිහිලක් අහගෙන ඉන්න පුළුවන් බලන්න පුළුවන් ඒවා බලලා අපි ඒක ලබලා දෙනවා ඒ පුස්තකවලත්. ඒවා අරගෙන ඒකේ තියෙන ඖෂධ අපි පරීක්ෂණාගාරේ මේ පරීක්ෂණ කරනවා. ඔව් ස්තුතියි අමතුමා. අපි ඊළඟ ප්‍රශ්නය සඳහා යොමු වෙන්නයි අපේ අවස් වේදිකාව සූදානම් කරන්නේ. ඔබතුමාට අවස්ථාව. ගරුවෙමතුමනි, මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා මෙතනම. ඇත්තටම පළවෙනි ප්‍රශ්නය මේ අපේ සෞඛ්‍ය සේවාවේ රෝහල් පද්ධතිය තුළ කාර්ය මණ්ඩලය, ඒ කියන්නේ වෛද්‍යවරුන් වේවා, හෙදි කාර්ය මණ්ඩලය වේවා, හෝ අනිකුත් කාර්ය මණ්ඩලය වේවා, ඒ කාර්ය මණ්ඩලයෙන් නොසැලකිලිමත් කම නිසා රෝගීන් අපහසුතාවයන්ට පත් වෙන වෙලාවල් අපි අඳුනගෙන තියෙනවා, දැකලා තියෙනවා. මේ පිටරටවල මේ වගේ අවස්ථාවල රෝගීන්ට නඩු පවා දාලා වන්දි පවා ගෙවන වෙලාවල් තියෙනවා. නමුත් අපේ රටේ රෝගීන් වෙනුවෙන් මේ වගේ සාධාරණයක් ඉෂ්ට වෙනවා අඩුයි නේද කියලා මේ පිළිබඳව ඔබතුමා. ඒ රටවලත් තියෙන රෝගීන් ගිහිල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. මේ රටේ රෝගීන් අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා අපේ රෝහල්වලට විරුද්ධව, පුද්ගලික රෝහල්වලට විරුද්ධව, ඒ වගේම වෛද්‍ය සභාවට කියලා තියෙනවා. දැන් මේ ළඟදිත් වෛද්‍ය සභාවට ආවා මේ පැමිණිලි දෙකක්. වෛද්‍යවරු ඉතාමත්ම චැනල් එකේදී අධික මිල ගැනීම. මොකද ඉන්ෂුරන්ස් කිව්වහම ඒගොල්ලෝ විශාල මුදල් දානවා. ඒ වගේ පැමිණිලි. ඒ වගේ හැම එකටම පැමිණිලි දැන් එනවා. නොයෙකුත් ප්‍රතිකර්ම කළා මිනිස්සු මිය ගියාම මේක අත්වැරද්දක් නිසා වුණේ, මේ අත්වැරද්ද නිසායි මිය ගියේ කියලා ඒගොල්ලෝ දානවා. සමහරු අධිකරණයට යනවා, සමහරු වෛද්‍ය සභාවට යනවා, සමහරු අපිට පරීක්ෂණය දෙනවා රජයේ රෝහලකන. අපි ඒ ඔක්කොම මේ ක්‍රියා වෙනවා. ඉතින් වෛද්‍ය සභාවේ තාම එහෙම විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම ගැන ඉතාමත්ම සාධාරණ දෙයක් ජනතාවට ලැබෙන්නේ නැහැ. මොකද එතන ඔක්කොම වෛද්‍යවරු වාඩිලා ඉන්නේ. ඒ නිසා මෙතන මතයක් තියෙනවා ජනතාව අතර වෛද්‍යවරු එක්ක වෙලා වෛද්‍යවරුන්ව බේරගෙන මේ වයින් මේ වෙනවා කියලා හරි වැඩක් වෙන්නේ නැහැ කියලා. නමුත් ඒකින්ද තමයි අපි වෛද්‍ය සභාව පනත අයින් කළා, අර පිටාය සහභාගී කළා,
විශේෂයෙන්ම මේ විනය කටයුතු වලට පිටකයත් සහභාගී කරගෙන කරන්නට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. අමතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නය මේ දැන් මාධ්‍ය හරහා පොඩි පරිණේ ලොකු රාවයක් යනවා, මේ කිරිපිටි වලට උරු තෙල් දානවා. මේකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධය ඔබතුමාගේ නෑ? අපිට සම්බන්ධයක් නෑ කිරිපිටි ගැන. කිරිපිටි ගැන අපිට කිසිම සම්බන්ධයක් තියෙන රටක් නෙවෙයි. අපේ ආහාර සුරක්ෂිතතා ඒකකය මගින් ඒව පරීක්ෂණ පවත්වනවා. අපි පරීක්ෂණ පවත්වනවා. එතකොට ITI ආයතනය පරීක්ෂණ පවත්වන, SLS ආයතනය පවත්වන, මේ ඔක්කොම කළා තමයි වෙළඳපොළට ඒ කාණ්ඩ නිකුත් කරන්නේ. එක තැනකින් නෙවෙයි. එතකොට ඒවයි අපිට යම් ප්‍රශ්නයක් තියෙනවා, අපි රස පරීක්ෂකටත් යවනවා. ඒ ඔක්කොම තැනවලේ ඒ අද ඔක්කොම කට්ටිය එක්ක වෙලා ප්‍රොත්සප් සාකච්ඡාවක් කරලා කිව්වා මෙහෙම දෙයක් අමූලික බොරුවක්, කිසිම දෙයක් එහෙම මේකක් නැහැ, මෙහෙත් නැහැ, ලෝකෙ කොහෙවත් වාර්තා වෙලත් නැහැ. එතකොට ඔය පිටිගිරි ඒගොල්ලෝ අපනයනය කරනවා රටවල් 133කට. 133ම කොහෙවත් නැහැ එම වාර්තාවක් කියලා. ස්තුතියි අමතුමනි. අද දින මීද මිනිස්ටර් වැඩසටහන හරහා ජනතාවට අවස්ථාව ලැබුණා තමාගේ ප්‍රශ්න වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවන්, නැත්නම් මේ රෝහල්වල ගැටලු වෙන්න පුළුවන්, සෞඛ්‍ය ශාස්ත්‍රයේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ වෙන්න පුළුවන් මේ ගැටලු අද ගරු අමාත්‍යතුමාට යොමු කරන්නට ජනතාවට අවස්ථාව ලැබුණා. ඒත් එක්කම කාල වේලාවත් සමග අපි මීද මිනිස්ටර් වැඩසටහන සමාප්ත කිරීමට සූදානම් වෙනවා. අපි මේ අවස්ථාවට සහභාගී වුණ ගරු සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ගරු අමාත්‍ය රාජසේනාරත්න මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනී සංස්ථාව වෙනුවෙන්. ඒ වගේම අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සම්බන්ධ වුණ මේ සමාජික සහභාගී ඔබ සැමට. මේ අවස්ථාවට සහභාගී වී තමගේ ප්‍රශ්න සහ ගැටළු ගරු අමාත්‍යතුමාට යොමු කර කිරීම පිළිබඳව. ඒත් එක්කම අපි නැවතත් ආරාධනයක් කරනවා මේ රටේ ජනතාවට මීද මිනිස්ටර් වැඩසටහන සමග සම්බන්ධ වෙන්න නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරමු. අපි පාර්ලිමේන්තුවට පත් කරන මේ ජනතා නියෝජිතයන් වගවීමට ලක් කරන දේශපාලන සංස්කෘතියක් සහ නව දේශපාලන දැක්මක් මීද මිනිස්ටර් හරහා ආරම්භ කිරීමට විවෘතාර්ථ ආරාධනයි මේ. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ස්තුතියි.